ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක් මාස 48ක් අවුරුදු 4ක් සම්පූර්ණ වෙන ඒ ජීවිත 272ක් පිළිගත් මහා ඛේද වාචකය එක පුද්ගලිකව මම නම් ඇත්තටම සතුටු නෑ සැමරුමක් හැටියට ඒ දිනය සමරන්න මොකද ඒක තවත් සැමරුමක් නොවිය යුතුයි කියලා මම විශ්වාස කරන්නේ ඒ හුදෙක්ම මියගිය 272ට යුක්තිය ඉෂ්ට කරගන්න අනිත් පැත්තෙන් ගත්තාම තුවාල වෙච්ච එක්තැන් වෙච්ච ඒ 500කට අධික වින්දිතයන් සාධාරණ ඉෂ්ට කරගන්න අරගලයක් කරන විරෝධතාවයක් දක්වන විරෝධතා දිනයක් බවට අපි පරිවර්තනය කරගත යුතු වෙනවා දැන් මේ පාස්කු ප්‍රහාරයට පාස්කු දින ප්‍රහාරයට අවුරුදු 4ක් සම්පූර්ණ වෙන්න දවස් කීපයක් තියෙනකොට අර 2021 පස්වෙනි මාසේ 17 වෙනිදා වගේ දවසක හිටපු නීතිපති දප්පුලිලි වේරා මහතා කියපු මේ ප්‍රහාරය පිටිපස්සේ දැවැන්ත කුමන්ත්‍රණයක් තියෙනවා මේ ප්‍රහාරය පිටිපස්සේ මහමොලකරුවන් ඉන්නවා කියන කාරණේ ගැන වගේ වගක් නැතුව විශාල කාලයක් ගත කරමු විමර්ශනාංශ පරීක්ෂණාංශ දේශපාලන නායකත්වය අන්න එකපාර්ත නිින්දෙන් නැගිටලා වගේ පාස්කු දින ප්‍රහාරයට අවුරුදු 4ක් සම්පූර්ණ වෙන්න කියලා දැවැන්ත වැඩපිළිවෙලක් රටපුරා ක්‍රියාත්මක වෙන මොහොතේ අන්න මතක් වෙලා තියෙනවා හිටපු නීතිපතිවරයාගෙන් ඒ ගැන ප්‍රකාශයක් ගන්න ඕනි කියලා. දැන් හිටපු නීතිපතිවරයා කියනවා ඊයේ නීතිඥවරේ කරහා ගිහිල්ලා එන්න බෑ අසනීපින්දද එන්නේ නෑ විශේෂ වැඩක් හින්දාද නෑ එයා කියනවා කියන්න ඕන සියල්ල පොලිස්පතිවරයාට ලිඛිතව දීලා තියෙන්නේ දිය යුතු උපදෙස් නීතිපති උපදෙස් නිසි පරිදි નિયમિત මොහොතේදී ලබා දීලා තියෙන්නේ ඒකෙන් හාංක 21කින් කිසිදු ආකාරයක විමර්ශනයක් නොකර අල්ප මාත්‍රයක තැකීමක් නොකර නිද්‍රාශීලීව හිටපු උඹලා දැන් මට එන්න කියලා වැඩක් නැහැ සරල යෝග තමයි දප්පුලිලිවර ජනාධිපති නීතිඥවරයා කියන්නේ ඔහු කියනවා කියන්න ඕන කතාව මම කියලා ඉවරයි මෙතනින් එහාට තව දෙයක් ඕන නම් දැන් ඉන්න නීතිපතිවරයා කියලා අන්න අදාළ උපදෙස් ටික ගනින් කියලා ඒක තමයි හිටපු නීතිපතිවරයා කියන්නේ දැන් අපි අහන්නේ නීතිඥවරු හැටියට මෙලද පොලිසිය ගැන නම් කතා කරලා වැඩක් නැහැ නේ මොකද පොලිසිය නිශ්චිතාකාරයට හරියටම ගත්තාම අර රූකඩ පරාදයි මොකද රූකඩ වලටවත් එහෙම නැටවෙන්න බෑ මුන් නටවන්න කලින් මුන් නැටවෙනවා ඒ තරම් කුජීතයි මේ වෙලාවේ පොලිසිය ඒ තරම් කුප්ප විදියට තමයි පොලිසිය තමන්ගේ කටයුතු කරගෙන යන්නේ ඒ තරම් අශිෂ්ටයි ඒ තරම් ගොබ්බයි මොකද දැන් පොලිසියට තිබ්බා එහෙමනම් ඊට කලින් ওই නීතිපතිතුමා එව්වයි කියන හිටපු නීතිපතිතුමා එව්වයි කියන ලිපිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කරන්න හැබැයි එහෙම එකක් කරන්නේ නැහැ එහෙම එකක් කරන්නේ නැහැ. දැන් එකපාරට දැන් පාස්කු දින ප්‍රහාරයට දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ජන පෙළගැස්මක් පේනවා. මිනිස්සු පාරට බහින්න ලෑස්ති වෙනවා. අන්න දැන් ආණ්ඩුව පටන් ගන්නවා සුපුරුදු ලේබල් ඇලවිල්ල කරන්න. මොනවද තියෙන්නේ? ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මහජන සාමය කඩමි පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේක ඇතුලේ දේශපාලන වැඩසටහනක් තියෙනවා කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඇයි තොපිට විතරද දේශපාලනය කරන්න අයිතියක් තියෙන්නේ? අපි හිතමු අද පාගමනට දේශපාලන කණ්ඩායම එනවා කියලා.
මොකක්ද ඒකට තියෙන නෛතික වැරද්ද? මොකක්ද ඒකට තියෙන නෛතික බාධා? මොක ආවත් මොකද? ඒක සංවිධානය කරන මිනිස්සු කියන විදිහට නිහඬව, නිශ්ශබ්දව පාගමන යනවා. දැන් හදනවා නෑයක NPP වැඩ, නෑයක සජබ වැඩ, නෑයක ආණ්ඩු විරෝධී වැඩ. ඔව්, ඒක ආණ්ඩු විරෝධී වැඩක් තමයි. මොකටද ඒක නෑ කියන්නේ බය වෙන්නේ? උඹලා ආණ්ඩුව හැටියට මේ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට කරන්නේ නැත්තම්, උඹලා ආණ්ඩුව හැටියට හරියට විමර්ශන කටයුතු කරන්නේ නැත්තම්, උඹලා ආණ්ඩුව හැටියට හරියට නඩු පැවරීම කටයුතු කරන්නේ නැත්තම්, එතකොට ආණ්ඩුවට විරුද්ධ වෙනව ඇරෙන්න. අපිට කියන්නේ තොපිව තව තවන්න කියලා. නියමයි. කොයි දේවල්ද තියෙන්නේ? දර උඹලට ඕන මතය කියන උන් ටික ෂෝ. උඹලට ඕන විදිහට නටන උන් ටික ෂෝ. උඹලට ඕන පදයට රඟන උන් ටික ෂෝ. උඹලා අර නැති කරපු ජීවිත 272 එවල මේ මහ පොළවේ මොරගාන ලේ. එවුවට කවුද වාක්‍යයන්? එවුවට වාක්‍යයන් එකෙක් නැහැ. ආණ්ඩුව ආණ්ඩුවක් හැටියට තමන්ගේ වගකීම තේරුම් අරගෙන මේ විමර්ශන කටයුතු විධිමත් කරන අපරාධ කාර්යෝ, මහමොල කාර්යෝ, මේ අපරාධයට ගෑවිච්ච ගෑවිච්චුන් ටික හොයලා නීතිය ඉදිරියට ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරන. අද මොකටද අපි මේම පාගමන් යන්නේ? අද මොකටද අපි ජන පෞරු හදන්නේ? අද මොකටද මේ මාධ්‍ය සාකච්ඡා තියාගෙන උගුර ලේරා වෙනකන් අපි මේම කෑ ගහන්න ඕනේ? එහෙම කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. හැබැයි උඹලා ඒ નિયમિત කලයට වැඩේ නොකර උඹලා මේ වැඩේට අවදි කරන අපිට නිල දික් කරන්න ලැස්තිලා ඉන්න. උඹලා හිතන් ඉන්නේ උඹලට විතරයි දේශපාලනය කරන්න අයිතිය තියෙන්නේ කියලා. උඹලා හිතන් ඉන්නේ උඹලා හුරතල් කරන උන්ට විතරයි මේ රටේ කතා කරන්න නිදහසක් තියෙන්නේ කියලා. උඹලා හිතන් ඉන්නේ උඹලට ආවඩන උන්ට විතරයි පාරේ බැහැලා පාගවලක් යන අයිතිය තියෙන්නේ කියලා. මේ මොන ජඩ ඒකාධිපති පාලනයක්ද එහෙමනම්? අපි අහනවා රයිල්වේ කොමිෂන් ජනාධිපතිවරයාගේ මොකටද තමුන්නේ අනුන්ගේ ටින්කිරි කන්න ලෑස්ති වෙන්නේ කියලා. ඒ වෙලාවේ පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ තමුන්නේ ප්‍රසිද්ධිය කිව්වා තමුන්නේ ආරක්ෂක මණ්ඩලයට කැඳවුවේ නැහැ කියලා. තමුන්නේ ආරක්ෂක මණ්ඩලයට එන්න දුන්නේ නැහැ කියලා. ආරක්ෂක ප්‍රධානීන් කැඳවුවට ආරක්ෂක ප්‍රධානීන් තමුන්ව හම්බෙන්නාවේ නැහැ කියලා. ඒ වෙලාවේ කිව්වා එහෙමනම් දැන් මේ රටේ අපි කැමති හෝ අකමැති මේ රටේ විධායක ජනාධිපති තමුන්. එහෙනම් ඒ යුක්තිය ඉෂ්ට කරන්න මේ මොහොතේ තමුන්ට හැකියාව තියෙනවා. හැබැයි තමුන් ඒක කරන්නේ නැහැ. තමුන් කරන්නේ ඒ සාහසික අපරාධකාරයන්ව රකිමින් ඒ අපරාධය හෙළිදරව් කරන මිනිස්සුන්ව මර්ධනයට ලක් කරන එක තමයි තමුන් අකණ්ඩව දිගින් දිගටම ක්‍රියාත්මක කරගෙන යන්නේ. අන්න ඒ කොටසට අපි විරුද්ධයි. අපි තමුන්ට විරුද්ධව හඬ නගනවා. අපි තමුන්ට විරුද්ධව නැගී සිටිනවා. මේ අපරාධකාරයෝ හෙළිදරව් කරන තෙක්, අපරාධකාරයන්ට දඬුවම් කරන තෙක්, අපරාධකාරයෝ නීතිය හමුවට පමුණුවන තෙක්. දැන් වෙන්නේ මොකක්ද? දැන් කියනවා අධිකරණ අමාත්‍යවරයා විසින් මේ විමර්ශන නැවත ආරම්භ කරන්න ඕනි. ඒකම පොලිසිය බාර, ඒකම පොලිසිය බාර අමාත්‍යවරයා විසිනුත් ওই විදියටම කිව්වා. මේ ජනාධිපතිවරයාත් ওই කතාව ඒ විදියටම කිව්වා. ඒ හින්දා අයිබෝම් පැහැදිලිව කියනවා මේ විමර්ශන කටයුතු කරපු කිසිවක් નિયમિત નિશ્ચિત ක්‍රමවේදයකට උනේ නැහැ කියලා අයිබෝම් පැහැදිලිව කියනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ කියන කාරණා ඇතුලේ අපි මේ ආණ්ඩු පෙරලන්න ඕන නම් පෙරලන තැන දක්වා මේක ක්‍රියාත්මක කරනවා. හැබැයි ඊට මෙහෙයි මේ වැඩේ කරගන්න ඕන නම් මේ කාරණා ඇතුලේ අයිබෝම් පැහැදිලිව කියනවා අපිට අවශ්‍යයි යුක්තිය සහ සාමය. අපිට අවශ්‍යයි සාධාරණත්වය. ඒ මිනිස්සුන්ගේ ජීවිතවලට සාමය අපි අත්පත් කරලා දෙන්නට ඕනේ. අපි අදාළ කරලා දෙන්න ඕනේ. දැන් අපි අහනවා බොහොම සරල ප්‍රශ්නයක්. අධිකරණ අමාත්‍යතුමා කියනවා නම් විමර්ශන කටයුතු විධිමත්ව වෙලා නැහැ කියලා. අධිකරණ
අමාත්‍යවරයා කියනවා නම් නැවත විමර්ශනය කරන්න ඕනේ කියලා. පොලිසිය භාර අමාත්‍යවරයා කියනවා නම් මේ විමර්ශන අසම්පූර්ණයි කියලා. ජනාධිපති කියනවා නම් ඔව් මේ විමර්ශන කරන්න ඕනේ කියලා. අපි අහනවා අහවල් එකාගේ අහවල් විමර්ශනයේ දිහා බලලද? මහා අධිකරණයට අතිචෝදනා පත්‍ර ගොනු කරේ. අසම්පූර්ණ විමර්ශනයකින් කොහොමද අතිචෝදනා පත්‍ර ගොනු කරලා විත්තිකාරයන්ව නම් කරන්නේ? කොහොමද කරන්නේ? ඒ විමර්ශනය සම්පූර්ණ නැත්තම් ඒ විමර්ශනය අසම්පූර්ණයි නම් ඒ විමර්ශනය වෙන්න ඕනේ තවදුරටත් කියලා කියනවනම් මොකටද පස්ස කැලිච්ච කඩියෝ වගේ බොහොම කඩිමුඩියේ කලබල වෙලා ඇයි අතිචෝදනා පත්‍ර ගොනු කළා 25ද 26ද මහාධිකරණේ විත්තිකාරයෝ හැටියට නම් කරේ? එහෙමනම් ඒ නඩුවට ගොනු කරලා තියෙන අතිචෝදනා පත්‍රවල වගකීම කවුද බාරගන්නේ? ඒ අතිචෝදනා පත්‍ර ගොනු වෙලා තියෙන්නේ විමර්ශනයේ මොන මට්ටමක් දක්වාද? එහෙම කොහොමද අසම්පූර්ණ විමර්ශනයකින් නඩුවක් පවරන්නේ? එහෙම පවරන නඩුවක් කොහොමද පවත්වාගෙන යන්නේ? එහෙම පවරන නඩුවකින් මොකද්ද ඉෂ්ට වෙන්න පුළුවන් යුක්තිය? මොකද්ද හම්බෙන සාධාරණත්වය? මුකුත් නැහැ. හිස්. අන්තිමට නිකම්ම නිකන් නඩුවක් විතරයි. අපි දැක්කා හැමස්තිරි වරෙන්ඩර වෙච්ච වැඩේ. අපි දැක්කා පූජිත්‍ර වෙච්ච වැඩේ. අපි දැක්කා ඒ නඩු විසික් වෙච්ච විදිය. අපි දැක්කා අනන්ත අප්‍රමාණ කොහොමද උනේ කියලා. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව වර්තමාන නීතිපතිවරයා තමුන් දැහැගේ නිදාගෙන ඉන්න තැන සහ සීමාව ඉක්මවා ගිහිල්ලා පාලකයාගේ අවශ්‍යතාවයට නතු වෙන එක් කැත ගතිය වහම වෙනස් කරගන්න වේවි. මේ රටේ මිනිස්සුන්ට ඕන යුක්තිය, මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ සාධාරණත්වය, මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ නීතියේ පාලනය. ඒ නිසා ජනතාව සතු ඒ නීතිය ආධිපත්‍යය නැති වෙන මොහොතේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපිට ඉතුරු වෙන්නේ ප්‍රශ්නාර්ථයක් විතරයි, ප්‍රශ්නාර්ථයක් විතරයි. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා, අපි බොහොම පැහැදිලිව කියනවා, අපි දැක්කා ඊයේ වෙනකොට අකුරණ වගේම සමස්ත ලංකාවෙම බොහෝ මුස්ලිම් පල්ලිවලට බොහොම හදිසියේ පොලිසියෙන් දාලා බෑග් චෙක් කරන්න පටන් අරගෙන ආරක්ෂාව තර කරලා තියෙනවා. හොඳයි. ඇයි? මෙතන අවුරුදු 4කට කලින් මේ වගේම තොරතුරු ආවා. වගකීම් නිලධාරීන් නිලන්ත ජයවර්ධනලා ඇතුළු එස්සියලු නිලධාරීන් නිහඬව මුනිවත රැක්කා. ඒ සාහසික ඝාතන වෙන්න ඉඩ ඇරලා. සාහසික ඝාතන වෙන්න ඉඩ ඇරලා. නැවත වෙන්නක් ලංකාවේ නොවිය යුතුයි. හැබැයි අපි දකිනවා හැම පාස්කු දින ප්‍රහාරය අප්‍රේල් 21 වෙනිදා කිට්ටු වෙනකොට ආණ්ඩුවේ ඉන්න ආරක්ෂක අංශ සහ ආණ්ඩුවේ ඉන්න ගොට්ටෝ කීප දෙනෙක් එකතු වෙලා මේ වගේ ගොබ්බ නාට්‍ය රඟදන් කරන්න ලෑස්ති වෙනවා. අලුත් අලුත් න්‍යාය පත්‍ර ගේනවා. හැබැයි මේ රටේ ඉන්න සියලු මුස්ලිම් සහෝදරයන්ට සහෝදරියන්ට අපි ආදරයෙන් ආදරෙන් අපි ආයාචනයක් කරනවා. ඔබේ ආරක්ෂාව ඔබම සනස්ස ගන්න. මොන පොලිසියෙන් ආවත් මොන ආරක්ෂක අංශ වලින් ආවත් මොකද බොහෝ ප්‍රහාර පිටිපස්සේ ආරක්ෂක අංශ සිටින බවට බරපතල සැකයක් මේ රිස් මතු වෙලා තියෙනවා. බරපතල සැකයක්. ඒ සැකය නැති කරන්න ආරක්ෂක අංශ මේ වෙනකන් කටයුතු කරලත් නැහැ. ඔවුන්ට කටයුතු කරන්න ඕනකමක් තියෙන විත්තිය සාධාරණ ආකාරයෙන් පෙන්නලත් නැහැ. ඒ නිසා මොකද ඔබ මුස්ලිම් වුණත් ඔබ බෞද්ධ වුණත් ඔබ කතෝලිකයෙක් වුණත් අපිට තව ජීවිතයක්. අපි හැමෝගෙම ඇඟෙන් ගලන්නේ එකම රතුපාට රුධිරය. අපි වෙනස් වෙන්න පුළුවන් ජාතිය කියලා ආගම කියලා. හැබැයි අපි මිනිස්සු හැටියට අපි එකම කොට්ටාශයක්. ඒ නිසා ඔබේ ජීවිතය අපිට වටිනවා අපේ නැතිවෙච්ච සහෝදරයෝ 272 ජීවිතය හා සමානව. ඒ නිසා බලය ගන්න 272ක් මරන්න පුළුවන් වෙච්ච මේ කසඩ දේශපාලකයෝ ටික, බලලෝභී කඩප්පුලි දේශපාලකයෝ ටික මතක තියාගන්න, බලය රැකගන්න තව ඕනෑතරම් මිනිස් ජීවිත බිලි ගන්න පුළුවන්. ඒ නිසා අපි ඔබට කියනවා ඔබේ ආරක්ෂාව ඔබ සලස ගන්න. දේවස්ථානවල ආරක්ෂාව ඔබ බාර ගන්න. නාඳුනන කිසිවෙකුට ඇතුළට එන්න දෙන්න එපා. නොදන්න කිසි කෙනෙක් අතේ කිසි පාසලයක් කියන්න දෙන්න එපා. ඒක ක්‍රිස්තියානි වේවා මුස්ලිම් වේවා ඒ වගේම බෞද්ධ විහාරස්ථාන වේවා අපේ තැන් ටික අපි ආරක්ෂා කරගමු. ඇයි මේ ඉන්න ආරක්ෂක අංශ කියලා කියන්නේ පාලකයාගේ දේශපාලකයාගේ ඕනෑකමට ඕනෑම අසමත් ජාති වැඩක් කරන්න පුළුවන්
පිරිසක් කියලා දැන් ඔප්පු කළා ඉවරයි. දැන් ඔප්පු කළා ඉවරයි. එනිසා ඒත් එක්කම දැන් අද කටුවපිටිය පල්ලියෙන් ආරම්භ වෙනවා පාගමන. හෙට උදේ 8:45 වෙනකොට එන්න බලාපොරොත්තු වෙනවා කොච්චි කඩේ පල්ලියට. ඊයේ පොලිසිය ගිහිල්ලා අසාර්ථක උත්සාහයක් දරනවා. ඒ උත්සාහය ඇසුරේ පොලිසිය කාරණා ගන්නාවක් කියන. හැබැයි උගත් වැඩබල්ල මහේස්ත්‍රාත්තුමා ඒක ප්‍රතික්ෂේප කරනවා. ස්ථිර මහේස්ත්‍රාත්තුමා වැඩබල්ල මහේස්ත්‍රාත්තුමාගේ නියෝගය ස්ථිර කරනවා. අද වෙනකොට පොලිසියෙන් ඕනතරම් දේවල් වෙන්න පුළුවන්. හැබැයි අපි කියනවා මේ ආණ්ඩුවට ඕන් නැති මගුල් කරන්න ඇවිල්ලා කෙලෝ ගන්න ලෑස්ති වෙන්න එපා. බොහොම පැහැදිලිව වචන වලින්ම කියන්න සිද්ධ වෙනවා අකමැත්තෙන් හරි. ඇයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට දීලා තියෙන භාෂණයේ ප්‍රකාශනයේ නිදහස ඒත් එක්කම පොලිස් ආඥා පනතේ 77 වෙනි වගන්තියට 90 77 එක 90 පැය 6කට කලින් පෙරහැරක් යනවා නම් ආසන්නම පොලිස් ස්ථානයට කියන්න කියලා තියෙනවා. පැය 6ක් නෙමෙයි දවස් 3කට කලින් ඔය එරික් පෙරර කියන අපතයටම ලියුම යවලා තියෙනවා මීගමු SSP හැටියට. අදාළ දේවස්ථානයේ පියතුමා අගරදුගුරු මැදුර හරහා මෙහෙම එකක් කරනවා අපි සාමකාමී පාගමනක් යනවා කියලා. එනිසා නිශ්චිත දැනුම් දීම කළ ඉවරයි. පොලිස් ප්‍රතිවරයා දක්වා දැනුම් දීම කරන්න අපි කටයුතු කරනවා. එනිසා නියමිත නෛතික ප්‍රතිපාදන පියවර අපි අරගෙන තියෙනවා. ඒකල්ලත් පොලිසිය එනවනම් උග නවත්තන්න එන්න ඕගොල්ලෝ. හැබැයි එන්නේ කීයද? එන සියලු දෙනාට මූලික අයිතිවාසිකම් නඩු දාලා ජාත්‍යන්තර ඉදිරියටත් ගෙනියන්න පුළුවන් උපරිම දේවල් ටික කරනවා. එනිසා අපි කියනවා නිදහසේ ආරම්භන පාගමන නිදහසේ සාමකාමීව අවසන් කරන්න ඉඩ දෙන්න ඕනි. ඉඩ දෙන්න ඕනි. එහෙම නැත්තම් අපි මිනිස්සුන්ට තියෙන මූලික අයිතිවාසිකම් අඩුම තරමේ ආගමික පෙරහැරක් යන්නවත් නිදහසක් නැති රටක් කියලා මේ රට ජාත්‍යන්තර ඉදිරියේ අපහසුතාවයට ලෝකයේ ඉදිරියේ අසරණභාවයට පත්වීමේ වගකීම ජනාධිපතිවරයාට මේ ගොන් අදහස් දෙන මෝඩ තකතිරු උපදේශකයෝ ටික බාර ගන්නවා. රයිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කල්පනා කරලා බලන්න ඕනේ තමුන් මේ මොකද්ද කරන්න ලෑස්ති වෙන්නේ කියලා. වටේ ඉන්න ගොන් 70ට තේරෙන්නේ නැත්තම් අරුතරමේ ස්වයං බුද්ධියක් ජනාධිපතිවරයාට තියෙන්න ඕනේ. අඩුමතරමේ අවමේ සරල බුද්ධිය පාවිච්චි කළා ජනාධිපතිවරයා නිදහස්ව සාමකාමීව ගමන් කරන්න සූදානම් වෙන මේ පාගමනට ඉඩහසර ලබා දෙන්නට අවශ්‍ය වෙනවා. ඉඩහසර ලබා දෙන්න අවශ්‍ය වෙනවා. මොකද පැහැදිලි කතාවක් තියෙනවා. නීතිය ඉදිරියේ යුක්තිය ඉෂ්ට වෙනවා විතරක් නෙමෙයි යුක්තිය ඉෂ්ට වෙන බව පේන්නත් තියෙන්න ඕනේ. ඒ නිසා ඒ යුක්තිය ඉෂ්ට වීම කියන කාරණේ නමට පොතට පනත්වලට මාධ්‍යයට විතරක් සීමා වෙලා හරියන්නේ නැහැ. මහ පොළවේ පය ගහලා ඉන්නකොටත් ඒ යුක්තිය ඉෂ්ට වීම දැනෙන ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අනිත් කාරණේ තමයි එක්ස්ප්‍රෙස් ප්‍රයල් ලෙවල්. මේ වෙනකොට රටට බිලියන 6කට අධික ප්‍රමාණයක් අහිමි කරන්න විශාල පිරිසක් කටයුතු කරමින් ඉන්නවා. අපි අහනවා නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන නිද්‍රාශීලී බව. ඒ වගේ මේ රටේ ඉන්න අනෙකුත් මේ සම්බන්ධ වකිලතු ආයතන මේ රටට අහිමි කරන්න හදන මේ බිලියන 6 පිළිබඳ ඔවුන්ගේ දේපළ වලින් අය කරගන්න ක්‍රමයක් මේ රට තුල ඇති කරන්න ඕනේ. මොකද IMF එකෙන් අපිට හම්බෙන්නේ බිලියන 2.9යි. හැබැයි එක්ස්ප්‍රෙස් ප්‍රයල් ලෙවෙන් වන්දි හැටියට ඇමරිකන් ඩොලර් බිලියන් 6යි ගානක් අපිට හම්බෙන්න නියමිතයි. හැබැයි අවුරුදු දෙකක් ගත වෙන්න දින බොහොම සුළු ප්‍රමාණයයි තියෙන්නේ. හැබැයි තාම නඩුව ගොනු කරගන්න බැරි වෙලා තියෙනවා. වන්දි නඩුව තාම පවරන්න බැරි වෙලා තියෙනවා. අදාළ ලේඛන ගොනු කරගන්න බැරි වෙලා තියෙනවා. බැරිකමද? නොහැකියාවද? ලේඛන නැතිකමද? නෑ. ඒකත් ඒක ඇතුලේ තියෙන කොමිස් අධිකරණ අමාත්‍යවරයා මිදන් කියනවා මිලියන 250 එක්සත් රාජධානියේ ගිණුමකට බැර වෙලා තියෙනවා එක් තැනැත්තෙකුගේ කියලා. ඒක දන්නවනම් ඔච්චර තේරෙනවනම් කියේ ඉඳලා හරියන්නේ නැහැ. වහම පියවර ගත යුතු වෙනවා. ඒ නිසා අපි කියනවා මේ රටේ සමස්ත ජනතාවට අද හවස 7 වෙනකොට කටුවපිටියට එන්න පුළුවන් සියලු දෙනා කටුවපිටියට එන්න. අපි නීතිඥවරු කණ්ඩායමක අපිත් එතනට එනවා. ඊට අමතරව එමෙන්න අපහසු අය හෙට උදේ 8 ඉඳලා 9 වෙනකම් පැයක් තමන් ඉන්න තැන මහපාරට එන්න.
මහපාරට එන්න. හෙට උදේ කටුවපිටිය සහ ඒත් එක්කම කොච්චකඩේ දේවස්ථානවල තියෙන ඒ අදාළ දිව්‍ය පූජා සහ ඒ විරෝධතා දැක්වීම වලට සම්බන්ධ වෙන්න. රජයට අපි කියනවා ඕන් නැති තැන් වලට අත තියලා පස්සේ දුක් වෙන ලෑස්ති වෙන්න එපා කියන අවවාදේ බොහොම පැහැදිලිව කියනවා. දුක කියන ඇතුලේ ගොඩාක් දේවල් තියෙන්න පුළුවන්. කොයි විදියෙන් දුක් වේද කියලා තමුන්ටම තමයි තීරණය කරගන්න වෙන්නේ. 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා එනම් ඒ අවුරුද්දේ පාස්කු ඉරුදින සිදුවුණු මේ මහා ඛේදවාචකයේ බෝම්බ ප්‍රහාරයට අවුරුදු 4ක් සපිරෙනවා හෙට දවසට. මේ අවුරුදු 4 පුරාවටම සත්‍ය හොයාගෙන ඒ විඳිතයන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරගන්නට අපි ආයතනයක් හැටියට අපිත් එක්ක සම්බන්ධ වන නීතිඥ මහත්වරු ක්‍රියාදරයන් ක්‍රියාදරියන් එක්කාසු කරගෙන මේ සටන අපි දිගින් දිගටම කරගෙන යන අපි සත්‍ය සොයා ගන්නකම් මේ පාස්කු මහා ව්‍යසනයට යුක්තියස්ත වෙනකම් අපි අවදීන් කියන පණිවිඩය දෙමින් අපි මේ අවස්ථාවේදී වින්දිතයන් සිළු දිනා වෙනුවෙන් අපේ බලවත් ශෝකය කනගාටුව ප්‍රකාශ කරමින් ඔවුන් වෙනුවෙන් නිරන්තරයෙන්ම හඬක් නගන බව ඔවුන් වෙනුවෙන් යුක්තිය සොයාගෙන යන ගමන අපි නතර කරන්නේ නැහැයි කියන ඒ පොරොන්දුවත් සමග අපි අදහස් බෙදා ගන්නට මේ අවස්ථාවක් කරගන්න. අපි දන්නවා මේ පාස්කු මහා ව්‍යසනය නැත්තම් බෝම්බ ප්‍රහාරය පිටුපස මහා මුලකරුවන් සිටිය බව. සැලසුම් කරන කණ්ඩායමක් සිටිය බව. සැලසුම් කරපු කණ්ඩායමක් සිටිය බව. මේක අපි අධ්‍යයනය කරපු ඒ හැම ලියකියිල්ලකම සඳහන් වෙනවා. ඒක වක්‍රවාකාරව සමග වගේම විවෘතවත් සඳහන් වෙනවා. මේ පිටුපස්සේ යම්කිසි දෘශ්‍යමාන අදෘශ්‍යමාන හස්තයක් තිබුණයි කියන. දැන් මේ කතන්දරේ පළමුවෙන් අපිට එලි දැක්වෙන්නේ මලල්ගොඩ වාර්තාව අපේ අතරපත් වෙනකොට මේකේ සඳහන් වෙනවා විධායක සාරාංශයේ පිටු අංක 13 පරීක්ෂණ මණ්ඩලය විසින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ පිටුපස සිටින කණ්ඩායම හඳුනා ගැනීමේ උත්සාහයක්ද කරන ලදී. පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් වූ සාක්ෂි වලින් මෙම ප්‍රහාරය සහරාන් හෂිම් විසින් මෙහෙවනු ලැබූ කණ්ඩායම විසින් කළ බවට තහවුරු වුවද ප්‍රහාරය සඳහා වගකිව යුත්තේ ජාතික තව්හිද් ජමාත් බව නිගමනය කිරීමට සහ ජාතික තව්හිද් ජමාත් නායකයා සහරාන් හෂිම් බවට නිගමනය කිරීම සඳහා සෑහීමකට පත්විය හැකි සාක්ෂි නොමැත. මේ තමයි පළවෙනි පරීක්ෂණ කණ්ඩායම් විසින් ඉදිරිපත් වුණු වාර්තාවේ සාරාංශයේ විධායක සාරාංශයේ සඳහන් වෙලා තියෙන දේ. මේ වාර්තාව ගන්නට අපිට අරගල කරන්නට වුණා තොරතුරු දැනගැනීමේ පනත අරහා ගිහිල්ලා තමයි අපිට මේ වාර්තාව ලබා ගැනීමට පුළුවන් වුණේ. එතකොට බොහොම පැහැදිලි මේ පළවෙනි වාර්තාවෙන්ම සඳහන් වෙනවා මේ ව්‍යසනයට දායක වුණ කට්ටිය ඒක අපිට අවවාදයෙන් පිළිගන්න වෙනවා ඒ 8 දෙනා කියලා. නමුත් මේ පිටුපස්සේ මේ සැලසුම් කරපු අය මෙයාලමද කියන එක ස්ථීර නෑ කියලා මේ පරීක්ෂණේ තියෙනවා. ඒ නිසා යාලා නිගමනය කරන්න කියලා එහෙම නැත්නම් යාලාගේ යාලා දෙන නිර්දේශවල සඳහන් වෙන අවසාන පිටුවේ මේකේ 36 වෙනි පිටුවේ මේක කියනවා 2019 4 වෙනි මාසේ 21 වෙනි දින එල්ලූ ප්‍රහාරය හුදෙක්
මොහොමඩ් සහරාන් හෂීම් ඇතුළු ඒ සංවිධානයේ සහ ඔහුගේ හිතවාදීන් විසින් පමණක් සිදු කළ ක්‍රියාවක්ද එසේ නොමැතිනම් මෙම ප්‍රහාරය පිටපස වෙනත් අදෘශ්‍යමාන බලවේගයක් පැවතියේද යන්න කඩිනමින් අනාවරණය කර ගැනීම අත්‍යවශ්‍යය කියලා මේ ඉවකට හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත් කරපු ඒ පරීක්ෂණ කණ්ඩායම ජනක මලල්ගොඩ ඒ විනිශ්චයකාර තුමා ඇතුළු ඒ කණ්ඩායම ඉදිරිපත් කරපු වාර්තාවේ සඳහන් වන දේ. දැන් මේ වාර්තාව එළියට එන්න මෙච්චර කල් ගත්තේයි කියලා හිතනකොට අපිට හැඟෙනවා මේ කරුණු ජනගත කරපුවම ජනතාව අතර කසුකුසුවක් අනිවාර්යයෙන්ම ආරම්භ වෙන බව දන්න. ඒකින්ද වෙන්න ඇති මේ ඔක්කොම එයාලගේ හමස් පෙට්ටිවල තියාගෙන ඉන්න තීරණය කරා. හැබැයි තොරතුරු දැනගැනීමේ පනතට ස්තුතිවන්ත වෙන්න අපිට පුළුවන් වුණා ඒක අපේ අතට ලබා ගන්න. එතකොට ඒකේ මේ පළවෙනි වාර්තාව බොහොම පැහැදිලිවම කියනවා තව විමර්ශන කිරීම ඉතාම වැදගත්. මේ ව්‍යසනය පිටිපස්සේ මේ බෝම්බ ප්‍රහාරය පිටිපස්සේ කවුද හිටපු මහ මොලකරුවන් කියලා හඳුනා ගන්න. ඒ පළවෙනි වාර්තාව. දෙවෙනි වාර්තාව අපිට ඉදිරිපත් වෙන්නේ දැන් ඉන්න වර්තමාන ජනාධිපති පත් කරපු පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව. එතකොට යහපාලනේ තියෙන කාලේ දැන් ඉන්න වර්තමාන ජනාධිපති ඒ අර නීතියේ නැත්තම් කන්ස්ටිටියුෂන් එකේ අපේ විවස්ථාවේ රිංගල ඇවිල්ලා ජනාධිපති වෙච්ච ජනාධිපති ඔහු පත් කරපු ඒ කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරපු ඒ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාවේ ඒකෙත් අර විධායක සාරාංශය සඳහන් කරනවා මේ ප්‍රහාරය අනාගතයේ දේශපාලන බාසිතකා කරන ලද ක්‍රියාවක්ද කියන එක අධ්‍යයනය කිරීම නිරීක්ෂණය කිරීම විමර්ශනය කිරීම ඉතාම වැදගත්. ඒ දෙවෙනුවට අපිට හම් වෙන වාර්තාවෙන් කියවෙන කුතුහලය එහෙම නැත්නම් අපිට යම්කිසි ආකාරයක යම්කිසි දෙයක් ගැන අවදානම් තත්වයක් තියෙනවයි කියලා හැඟෙන ප්‍රකාශ. ඒක කියනවා ඒ ප්‍රහාරය පිටුපස්සේ දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා සැලසුම් කරන ලද ප්‍රහාරයක්ද කියන එක ගැන තව වඩා ගැඹුරින් විමර්ශනය කරන්න කියලා ඒ වාර්තාවේ කියනවා. ඒ දෙවනි තුන්වෙනුව ජනාධිපති කොමිෂන් වාර්තා බොහොම පැහැදිලිව නම් කරන පුද්ගලයන්ව ඒ අය මේ කටයුත්තට සම්බන්ධද කියන දේවල් ගැන විමර්ශනය කරන්න කියලා නම් කියලා ඒ වාර්තාවේ සඳහන් කරනවා ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඒ අයට විරුද්ධව තමුන්ගේ ඒ රාජකාරී පහරැරීම සම්බන්ධව කටයුතු කරන්න කියන ඒ නිර්දේශ දෙමින් ඒ විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වෙනවා. එතකොට මේ වාර්තා තුනෙන්ම අපිට කුතුහල ඉදිරිපත් කරනවා සැක සහිත දේවල් ඉදිරිපත් කරනවා මේ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ සැඟවුණ හස්තයන් දේශපාලන අරමුණු කරා රැගෙන යන ඒ ගමන් මාර්ගයක් ඔස්සේ තිබ්බාද කියන සැකේ. එතකොට මේ සැකේ අපිට තවත් වඩා තහවුරු වෙන්නේ හිටපු නීතිපතිතුමා විශ්‍රාමයන් ඉස්සර වෙලා කිව්ව තවත් කතාවක්. ඔහු කියනවා මේ ප්‍රහාරය පිටිපස්සේ මහා කුමන්ත්‍රණයක් තිබ්බයි කියලා ඔහු ප්‍රකාශ කරනවා. ඔහුට ඊයේ තස්ස විමර්ශන කොමිෂන් සභාවට එන්න කියලා තිබ්බා. ඔහුගේ නීතිඥ මහත්මිය ගිහිල්ලා තිබ්බේ. කෙසේ වෙතත් ඔහු ඒ කරපු ප්‍රකාශනය ඔස්සේ අපිට තවත් අපි හොයාගෙන යන මේ සැකසිත කරුණු ගැන අපිට තව වඩා ගැඹුරින් අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍යයි කියන හැඟීම අපිට එනවා සහ ඒ අපි දිගින් දිගටම කරනවා. මේ සොයා බැලීම. එතකොට ඒ අතරතුර මේ ඒ කාලයේදී තනතුරු දරපු අය ඉඳලා හිටලා මේ Facebook කරහා
එහෙම නැත්නම් වෙනත් මාධ්‍ය හරහා මහා භයානක කතා ඉදිරිපත් කරනවා. ඒතර අපි දන්නවා හිටපු ජනාධිපති සිරිසේන මෛත්‍රීපාල සිරිසේන කියන එක අවස්ථාවකදී මාව එහෙම අධිකරණයට අරන් ගියොත් මේ ඔක්කොම දේවල් හෙලි කරනවා කියන්නේ. දැන් ඔහු දඩ කාලා ඉන්නේ. ඉතින් ඔහුට ඉදිරිපත් වෙන්න පුළුවන්. මොනවා තව හංගගෙන ඉන්නේ? ඔහු දන්නවනම් මේ වෙලාවේ කියන්න ඕ. හංගන්න දෙයක් නැහැ. හංගලා වැඩක් නැහැ. හංගලා වැඩිකල් ඉන්නත් බෑ කියන කතන්දරේ අපි කියන්න කැමතියි. ඇයි ඔහුට බැරි? ඔහු දන්නවනම් මේ දේවල් කියන්නට පැකිලෙන්නේ ඇයි? කියන්නට මැලි වෙන්නේ ඇයි? මේ තමයි අපේ ප්‍රශ්න. ඊට පස්සේ මේ ඊ පෙරේද අපි දැක්ක මෙන්න මෙහෙම ප්‍රකාශයක් හිටපු හමුදාපති මහේෂ් සේනානායක. ඔහු කියන මා සහ පොලිස්පතිවරයා පුද්ගලීකව අග්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවා එවකට හිටපු අගමැතිතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධව කරන පරීක්ෂණ නතර කරන ලෙස තරවටු කළයි කියලා. මේ එන ගහන කතන්දර නෙමෙයි. මේ 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 මොනවද මේ? මේ ජනතාවට විහිළුවක්ද කරන්නේ? එතකොට මේ කියනවා නම් ඒ හිටපු අගමැතිතුමා ඔවුන් වඳ ගහලා මේ පාස්කු ප්‍රහාරය ගැන කරන පරීක්ෂණ නතර කරන්න කියලා තරවටු කළා නම් ඉතින් මේ මේ තියෙන්නේ කරුණ. මේව ඔස්සේනේ විමර්ශනේ වෙන්න ඕන. මේව ඔස්සේනේ කරුණ හොයාගෙන යන්න ඕන. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ මහා මුලකරුවන්ව කොටු කර ගැනීමට අපහසු වෙන්නේ නැයි කියන එකයි අපේ බලාපොරොත්තු. හැබැයි මේ දේවල් වෙන්නේ නැහැ. මේ දේවල් වෙන්නේ නැහැ. මේ ඉන්න නායකත්වයෙන් මේ දේවල් වෙන්නේ නැයි කියන එක අපිට තවත් ස්ථිරයි. මොකද ඒ හැම කෙනාම එකිනෙක කෙනාව ආරක්ෂා කර ගැනීමේ ප්‍රාත්මික තමයි. අරයා මෙයාගේ පස්ස කතනවා, මෙයා අරයාගේ පස්ස කසනවා. මේ ඒ අයව ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක විතරයි යාලා ඉන්නේ. ඒ නිසා සත්‍ය කවදාක්වත් එළිදරව් වෙන්නට යාලා තියෙන මාර්ගවලට ඉඩ දෙන්නේ නැහැ. ඒ වහුර. ඒ වහුර. ඒක ස්ථිරයි. දැන් අපි දන්නවා එක වකවානුවක හිටපු ඔය පොලිස් පොලිසිය බාරව හිටපු ඇමතිතුමා කියනවා විමර්ශන ඔක්කොම ඉවරයි. විමර්ශන ඔක්කොම ඉවරයි. අපි නඩු දාලත් ඉවරයි කියලා. වර්තමාන ඉන්න මේ ජනාධිපති කියනවා විමර්ශන කටයුතු දිගටම සිද්ධ වෙනවායි කියලා. කාව රවට්ටන්නද හදන්නේ කියන එක අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. හැබැයි අපිට එකක් විශ්වාසයි. මේ ව්‍යසනය පිටිපස්සේ සිටින මේ හස්තය හොයාගෙන යෑමේ ගමන අපි අත්හැරලා නැති හින්දා ඔවුනට බෑ මේකේ සත්‍ය වලදාලා ඒ වැලිතලාවේ අතරමං කරලා දාන්න අමතක කරලා දාන්න. එහෙම අපි හඳක් නැගුවේ නැත්තම් මේ වෙනකොට මේ කතන්දරේ ඉවරයි. මේ කතන්දරේ ඉවරයි. හැබැයි අපි අවදීන් හින්දා සභාවේ නායකයන් අවදීන් හින්දා සංවේදී පුද්ගලයා අවදීන් හින්දා මාධ්‍ය අවදීන් හින්දා අපි අපේ විශ්වාසයි මේ සත්‍ය ගැන යන හොයාගෙන යන මේ ගමන එතරම් ලේසියෙන් වල්ලා දාන්න හම්බ වෙන්නේ නැහැ ඒ කාටවත්. එතරම් ලේසියෙන් අමතක කරලා දාන්න හම්බ වෙන්නේ නැහැ ඒ කාටවත්. එම නිසා අපි ඊට ඕනෑකමින් කියනවා සත්‍ය සොයා ගන්නකම් මේ ව්‍යසනේ ඒ වින්දිතයන්ට යුක්තිය ලබා ගන්නකම් අපි අවදී. අපි නිදාගන්නේ නැහැ අපි අවදී. ඒ වගේම අපි විශ්වාස අපිට විශ්වාසයි මෙයාලා මේ හංගගෙන ඉන්න අර වෙලුම් ටික එළියට නොදී තියාගෙන ඉන්න මේ වෙලුම් ටික එළියට දාපු දවසට ඉතුරු විස්තර හොයා ගැනීමට අපිට හැකියාව තියෙනවායි කියන. ඒ පාර්ලිමේන්තුවට දීලා තියෙන පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ පුස්තන ඒ ඒ වෙලුම් ටික ඉල්ලලා අපි තොරතුරු දැනගැනීමේ පනතහරා ඉල්ලීම් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවෙන් එන නිලධාරීන් බොහෝ වෙලාවට කියන්නේ
ඒවා දෙන්නට අවසරයක් නැහැ කියලා. ඒ ඉන්නේ නියෝජිත ජනතාවගේ නියෝජිත ජනතාව නියෝජනය කරන්න ඉන්න අය. ඒ අය බලන්නෙත් නැහැ. බලන්න ආසාවෙන් ඉන්න අයට ඉඩ දෙන්නෙත් නැහැ. මේක තමයි මේකේ තියෙන මහම මහා ඛේද වාචකය. ඉතින් අපිට විශ්වාසයි මේ බෙලුම් ටික අපිට ලැබෙන දවසට මේ බෙලුම් ටික අපිට අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ලැබෙන දවසේදී අපිට පුළුවන් වෙයි ඉතුරු සැකසහිත කරුණු ටිකත් ඉදිරිපත් කරලා ඔබව අවදිමත් කරන්න මේ ක්‍රියාවලිය පිටිපස්සේ දැවන්ත මෙහෙයුමක් තිබ්බා හස්තයක් තිබ්බා ඒ හස්තයට සම්බන්ධ ඒ සැලසුම් කරුවන්ට සම්බන්ධ හැම කෙනාම එලි දක්වන්න සමාජයේ හමුවට ගෙනෙන්නට නීතිය හමුවට ගෙනෙන්නට අපිට එදාට හැකුවේ ඒ සඳහා අත්වැල් බැඳගන්න අපි ඔබට ආරාධනා කරමු හෙටට අවුරුදු 4ක් පිරෙන මේ මහා ඛේද වාචකය අපි ඒ වින්දිතයන් වෙනුවෙන් නිරන්තරයෙන්ම හඬක් නගමින් ඔවුන්ගේ දුක වේදනාව සංවේදී වෙමින් ඔවුන් වෙනුවෙන් මේ නගන හඬ අවසානය දක්වා ජයග්‍රහණය දක්වා රැගෙන යනවා කියන එක ප්‍රකාශ කරමින් ඒ පොරොන්දුව දෙමින් මේ කරන්නා වූ අරගලය සාර්ථක වේවායි කියන ප්‍රාර්ථනාවෙන් මම නිහඬ වෙනවා අපි දන්නවා මීට වසර 4කට පෙර පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා 269 දෙනෙක් මිය ගියා 500කට අධික පිරිසක් තුවාල ලැබුවා ඒ මිලිච්ඡ ක්‍රියාව සිදු දින පටන් වින්දිතයින්ට යුක්තිය ඉටු කර ගැනීම සඳහා සමාජ හා සාමික කේන්ද්‍රය නොකඩවා අරගලයක යෙදුණා සෑම මාසයකම මාධ්‍ය සාකච්ඡා පවත්වමින් වින්දිතයින්ට යුක්තිය ඉල්ලා හඬ නගපු ආයතනයක් තමයි සමාජ හා සාමික කේන්ද්‍රය පාස්කු ප්‍රහාරයේ සිදු වෙලා හෙටට අසර 4ක් පිරෙනවා අපි ඒ වින්දිතයින්ට යුක්තිය ඉටුවන තුරු සමාජ හා සාමික කේන්ද්‍රයේ හැටියට මේ හඬ නැගීම නොනවත්තා ඉෂ්ට සිද්ධ කරන බව මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා ඒ වගේම අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ බලයට පත් උනේ යුක්තිය ඉටු කරනවා කියන තේමාව යටතේ යුක්තිය ඉටු කරනවා ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියලා කියමින් තමා ඔහු මේ මල කඳන් මතින් බලයට පත් උනේ. නමුත් ඔහු යුක්තිය ඉෂ්ට කළේ නැහැ. සබහ ධර්මයා විසින් අවුරුදු දෙකමාරක් යනකොට ඔහුව ඒ තනතුරින් නිරපා දැමුවා. ඒ වගේම රනිල් රාජපක්ෂත් යුක්තිය ඉෂ්ට කරනවා විවිධ පොරොන්දු දෙනවා. මේ ආදි වශයෙන් කිව්වට තාමත් යුක්තිය ඉෂ්ට වෙලා නැහැ. අපි කියනවා අපි ප්‍රකාශ කරනවා එතුමාටත් යම් දවසක සබහ ධර්මයා විසින් දඩුවම් කරાવી. ඒ වගේම අපි නොකඩවා මේ අරගලයේ යෙදී සිටිනවා ඒ වින්දිතයින්ට යුක්තිය ඉටු වෙන තුරු. පාස්කු බෝම්බ ප්‍රහාරයේ නිමිත්තෙන් ගොඩනැගී ඇති මහජන ව්‍යාපාරයේ ක්‍රියාකාරණියක් හැටියටයි මම ඔබව වතන්නේ. පසුගිය වසර 74 පුරාම අපේ රට පාලනය කරපු පාලකයන්ගේ අමන ක්‍රියා නිසා ලැජ්ජාවටත් භීතියටත් අනාරක්ෂිතභාවයටත් පත් වී සිටින ලාංකික අපි අද මෙහෙම උදේ කතා කරන්නේ වසර 4කට පෙර ඔවුන් විසින් සිදු කළා වූ මිනිස් ඝාතනය එනම් පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳවයි. ඒ සිද්ධාන්තය නැවත නැවතත් සැමරීමයි හෙට පාස්කු ඒ බෝම්බ ප්‍රහාරය වීමේ දිනයත් සමග. අපේ පාලකයන් විසින් සිදු කළා වූ පළමු මිනිස් ඝාතනයද මේම නොවේ. 30 වසරක් සාපරාධී යුද්ධය සිදු කළේද එම ත්‍රස්තවාදී ක්‍රියාපිළිවෙත තුළමයි.
අපේ පාර්ලිමේන්තුවේ අපේ පාලකීන්ගේ පාර්ලිමේන්තුවේ සිට නීති සකසන ඒ සමගේ බලතණ්හාවේ ස්වභාවය වටා ගැනීමට 30 වසරේ යුද්ධය සහ 4 වසරේ පාස්කු බෝම ප්‍රහාරයේ කදිම නිදසුන් බලයේ සඳහා අනිකා රිදවීම වේදනාත්මකට වේදනාවට පත් කිරීම අනිකාම සහ අනිකාගේ ජීවිතයිතිය විනාශ කිරීම දිගු ඉතිහාසයක් අප රටේ තියෙනවා අපේ ආණ්ඩු ඒ සඳහා මූලිකත්වයේගෙන ක්‍රියා කරන තියෙනවා පසුගිය 74 වසර තුලදීම එම ඝාතන සංස්කෘතියේ එක අංගයක් පමණයි මේ අපි මේ දිනවල කතා කරමින් යන්නේ ඒ ඝාතන සංස්කෘතියේ විශාල පෙරලියක් සිදු කළ මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ අති නින්දිත ත්‍රස්ත ක්‍රියාවක් හෙටට වසර 4ක් සපිරෙන ඒ මලේච්ඡ ඝාතනය සහ ඒ සිදු කර තවමත් නිදැල්ලේ සැඟවී සිටින යහතින් වැජඹෙන ඒ අපේ පාලක පක්ෂය අපි පිළිගුල් සහගත ලෙස ප්‍රතික්ෂේප කරනවා මේ අදහස් මම කියන අදහස් තුල මන් තෘණමූල කණ්ඩායම් සමග ක්‍රියාදරියක් හැටියට වැඩ කරද්දී ඔවුන්ගේ සුසුම් ඔවුන්ගේ අදහස් එක්කාස් කරනවා ඔවුන් ඉතාම අප්‍රිය ලෙසයි අපේ මේ පාලකින් දෙස පාලකින්ව දකින්නේ හේතුව ඔවුන් බලාගෙන ඉන්නවා පාස්කු බෝම්බ ප්‍රහාරයේ පිළිතුර ලැබෙන තුරු ඒ සමගම එදා සිට ධාර්මික ඇදහිලිවන්තයෝ පාස්කු ප්‍රහාරයට යුක්තිය හා සාධාරණත්වය පසුතිලීම සඳහා තමන්ගේ ප්‍රධාන වගකීමක් කරගෙන මෙම ආයතනයත් සමග ජාතික ව්‍යාපාරයක් ලෙස මේ දක්වා ක්‍රියා කරමින් ඉන්නවා අපි ඉන්නේ අවදියෙන් ඉන්න තැන සිට බලාගෙන ඉන්නවා කවුද මොනවද කරන්නේ කියලා අපි ඒවට උත්තර දෙන්න වග බලාගෙන ඉන්නවා අපේ ශෝචනීය අත්දැකීම තමයි අද වෙද්දී වසර 4ක් පිරෙන හෙට දිනේ වන විටත් සමස්තයම කම්පාවට පත් කළ ඒ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහා මුලකරු නොහොත් මගේ වචනින් කිව්වොත් ත්‍රස්ත පාලන ක්‍රමය නීතිය රැහැනට අහසු කර ගැනීමට බැරිවීම හසු කර ගැනීම කොයියම් මාර්ගයක් ඔස්සේ හරි පැහැර හැරීම අදටත් අපි අත්දකින පවතින තණ්හාධික බලයේ ප්‍රතිඵලයක් ලෙසයි මේ මහා මුලකරු ත්‍රස්තවාදී දේශපාලන රැකවරණය තුළ සැඟවිලා ආරක්ෂාකාරීව යහතින් බැඳවෙමින් ඉන්නේ මේ මුළු ජනතාවම දන්නවා මේ ජාතික අපරාධය සිදු කළ මහා මුලකරු හා ඊට අනුබල දුන් සෑම සියලු දෙනාම හෙළිදරව් කරන්න කියනයි අපේ කාරුණික ඉල්ලීම අපේ කාරුණික ඉල්ලීම අපිට ප්‍රචණ්ඩත්වය අවශ්‍ය නැහැ අපි මිනිස්කමට ආදරේ මිනිසියාවට ආදරේ අපේ සහෝදරත්වයට අපි ගරු කරනවා ඒ හින්දා අපේ ඉල්ලීම කාරුණිකයි අපි විශ්වාස කරන්නේ අපි ඉල්ලන යුක්තිය සාධාරණත්වයේ ඉටු වෙන්න නම් සත්‍ය හෙළි කරගත යුතුමයි කවුද මේ මහා මුලකරු පිටිපස්සේ සැඟවී සිටින මේ බලවේගය හෝ හස්තය කවුද අපි ඉල්ලන යුක්තිය සාධාරණත්වයේ ඉටු වෙන්නම නම් සත්‍ය හෙළි කරගත යුතුම නම්
සත්‍යය හෙළි කරගත්තොත් පමණම නම් මේ කිතුණු අපිට ශ්‍රී ලාංකිකයන් ලෙසට අපේ සියලු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය නිදහස ආත්ම ආරක්ෂාව සහ ජීවත් වීමේ අයිතිය අපිට රැකෙනවයි කියලා විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ මේ සත්‍යය හෙළි උදාට පමණයි. ඒ නිසා තවදුරටත් තෘණමූල කණ්ඩායම් වල ජනතාවගේ හුස්ම ඔබට වචන කරොත් සත්‍ය සංගවාගෙන හිඳීම නවත්තන්න. අද ඉන්න අපේ පාලකීන්ට අපි කියන්නේ එපමණයි. ආණ්ඩුවට අපි ඉතාව ඕනෑකමින් බල කර සිටිනවා මේ සත්‍ය තවත් සංගවාගෙන ඉන්න එපා. පාස්කු ප්‍රහාරයේ දින සිට අද දක්වා ආණ්ඩුවේ ප්‍රධාන වගකීම ඔවුන් විසින් පැහැර හරින බව අපි දකිනවා. ඒ ස්වභාවය අපි තේරුම් ගනිමින් ඉන්නවා. නමුත් අපි අවදියෙමු. ඒ නිසාම අපගේ ඉල්ලීම ඉටුවනතුරු මේ යුක්තියේ ගමන අපි අත්හරින්නේ නැහැ. ඒ අපේ ජීවිතයේ සටනක්, අපේ අරගලය. පිළිතුරු දීම ප්‍රමාද කරන තරමට යුක්තිය සාධාරණත්වය සඳහා වන අපගේ එකමුතුව ලංකාව පුරාම අපි විහිදෙන ලෙසට ගොඩනැගෙමින් ඉන්නවා. ඒ නිසාම තමයි ලංකාවේ විවිධ ස්ථානයන්හි පාස්කු බෝම්බ ප්‍රහාරයන්ගෙන් ඝාතනය වූ සෑම දෙනාටම ගෞරවයක් ලෙස අපි ආණ්ඩුවට මෙලෙස බල කරමින් කියන්නේ ආණ්ඩුවේ වගකීම මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහා මුලකරු වහා හෙළි කිරීම කරන්න කියලා. ඒ සිදු කළ යුතුයි. ඒ කළ හැක්කේ ආණ්ඩුවට පමණයි. විවිධ ආණ්ඩු ව්‍යවස්ථාවන්ගෙන් පවරාගෙන ඇති, සොරාගෙන ඇති සියලු බලතල යොදාගෙන පාස්කු ප්‍රහාරයේ මහා මුලකරු ප්‍රකාශනයට පත් කිරීම පුරවැසි අපේ ඉල්ලීම අද පවතින රජයේ ප්‍රධාන වගකීම ලෙස මා මතු කර හිටිනවා. මහා මොලකරු නොහොත් ත්‍රස්ත පාලන ක්‍රමය සැඟවී සිටින තුරු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය නිදහසක් ආරක්ෂාවක් ගැන හිතන්නටවත් බැහැ. පාස්කු ප්‍රහාරයේ කාල සීමාව තුළ සිය රාජකාරී හා වගකීම් පැහැර හැරිය එවකට ජනාධිපති හා ආරක්ෂක ඇමති සහ ඔහුගේ නිල වළල්ලට පැවරී ඇති සාපරාදී වගකීම ත්‍රස්ත ක්‍රියාවක් නොවේද? අපේ ජනතාව ප්‍රශ්න කරමින් ඉන්නවා. එසේනම් ඔවුනට එරෙහි අපරාධ නඩුවක් ගොනු කිරීම පැහැර හැරෙන්නේ කෙසේද? 2019/04/21 දින සිදු කළා වූ ඒ සාහසික ත්‍රස්ත ඝාතනය එදත් අදත් හෙටත් ශ්‍රී ලාංකික ඉතිහාසයේ නොමැකෙන විශාල කළු පැල්ලමක්, ලේ පැල්ලමක්. කටුවපිටියේ පල්ලියෙන් පටන්ගෙන ලංකාවේ විවිධ ස්ථානයන්හි සිදු කළ පාස්කු බෝම්බ ප්‍රහාරය ඒ මිනිස් ඝාතනයට ලක් වූ සෑම සියලු දෙනාම අපි අද මේ මොහොතේ ඉතා ආදරෙන් සිහිපත් කරනවා. අදටත් තුවාලකාරයන් බවට පත් වී නොයෙක් දුක් විඳින ජීවිත ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. නැති වූ ජීවිත නැවත නොලැබුණත් සියලු බෙහෙදයන්ගෙන් තොරව එම වින්දිතයන්ගේ පවුල් සඳහා යුක්තිය ඉටුවනතුරු අපි මේ සටන අත්හරින්නේ නැහැ. තව තවත් එම ගමන් පෙළ තව තවත් විශාල වෙමින් වර්ධනය වෙමින් ත්‍රස්ත පාලන ක්‍රමයට විරෝධිව අපගේ යුක්තිය සාධාරණත්වයේ හඬින් ආණ්ඩුවට බල කරනවා. සෑම මොහොතකම මහා මොලකරු වහා ප්‍රකාශ කරන්න කියා. අවසානයේ වශයෙන් මා විසින් තෘණමූල කණ්ඩායම්වල අදහස ඔබට මෙසේ ඉදිරිපත් කරනවා.
මෙම කාරණයට ඔබගේ විශේෂ අවධානය දෙන්න. දශක ගණනාවක් පුරා අපේ පාලකීන් ඉතා අනිසි ලෙස පාලන බලය රැඳී සිටීමට යොදාගත් තිස් වසරේ යුද්ධය, සාපරාධි යුද්ධය, පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු කළ මේ ත්‍රස්ත පාලකීන් සහ ඔවුන්ගේ කූට ත්‍රස්ත ක්‍රමවේදය පළවා හැරීමේ වගකීම මමත් ඔබත් සමග සමස්ත ජනතාවම අතර ගත යුතුයි. මනුෂ්‍යත්වයේ නාමෙන් මිනිස්කමට ආදරයෙන් සහ ගෞරවයෙන් පවරා ගත යුතු මෙහෙවරක්. ධාර්මිකත්වයේ හද සාක්ෂිය මේ සඳහා අපව පොළඹවනවා. කිතුනු ඇදහිල්ල මෙම යුක්තියේ කාර්යයේ වගකීම තම දූත මෙහෙවර කරගත යුතු වේ. විශේෂයෙන්ම පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වෙලා හෙට වෙනකොට වසර 4ක් ඉක්ම යනවා. අපිට දැන් වෙලා තියෙනවා මේ අවුරුදු 4ක් ඉක්ම ගිය තැන හැම මාසයක් පාසාම මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා දියලා කතා කරන්න, හැම මාසයක් ගානේම මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පාරට බැහැලා ජනතාවත් එක්ක විරෝධය දක්වන්න, හැම මාසයක් ගානේම මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිද්ධ වෙන විමර්ශන කටයුතු, ඒ පරීක්ෂණ කටයුතු යම් විදියකට නොමග යනවනම්, වැරදි තැන පැත්තකට යනවනම් එළියට බහලා ඒව වෙනුවෙන් කතා කරන්න ඒවට හඬන ගන්න සිද්ධ වෙලා තියෙනවා මේ අවුරුදු 4 පුරාම. එතකොට රටක මිනිස්සු 278ක් මැරිලා තවත් මිනිස්සු 100 ගාණක් ආබාධිත තත්ත්වයට පත් වෙලා තියෙන වටපිටාවක, එතකොට ඒ රටේ තියෙන ආරක්ෂක අංශවල රජයේ වගකීම මොකක්ද මේ මිනිස්සු වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න? එතකොට මේ වගකීම මේ තිබුණු සියලු රජයන් දරලා තියෙනවද? සියලු ආරක්ෂක අංශ දරලා තියෙනවද? මේ නීතිය ආරක්ෂා කරන්න කියලා දාලා ඉන්න මිනිස්සු මේ මැරිච්ච 270 ගානකගේ යුක්තිය ආරක්ෂා කරලා තියෙනවද? එක මිනිහෙක් වෙනුවෙන් අපි හෙට දවසේ කොහොමද යුක්තියක් ඉල්ලන්නේ? එක මිනිහෙක් මැරුණොත් හෙට දවසේ අපි පුරවැසියෝ විදිහට යුක්තියක් ඉල්ලන්නේ කොහොමද? මැරිච්ච 278කට යුක්තියක් ඉෂ්ට කරන්න අවුරුදු 4ක් අරගෙන තාම බැරි වෙලා තියෙනවා. බුරුතු පිටින් මැරිලා තියෙන්නේ. සමූල ඝාතනයක් වෙලා තියෙන්නේ. එතකොට ඒකට යුක්තියක් ඉෂ්ට කරන්න හරියට අවුරුදු 4ක් ගත වෙලා තාම බැරි වෙලා නම් අපි කොහොමද තනි මිනිහෙක්ගේ යුක්තියක් වෙනුවෙන් අපි ඒ වෙනුවෙන් එනේ හිටින්නේ කතා කරන්නේ? අපිට මොකක්ද එතකොට ලැබෙන යුක්තිය? ඊළඟට දැන් මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට අවුරුදු 4ක් පිරලා තියෙනවා. මේ අවුරුදු 4ක් පිරලා තියෙනකොට දැන් කතෝලික සභාව ඇතුළු මේ පාස්කු බෝම්බ ප්‍රහාරය වෙනුවෙන් ඒකට යුක්තිය ලබා දීමට සටන් කරන කෑ ගහන ඒ වෙනුවෙන් පෙරී සිටින සිවිල් සංවිධාන කණ්ඩායම් පුද්ගලෝ සියලු දෙනා එකතු වෙලා දැන් මේ වසර 4 සමරන ගමන් ඒකේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධතා මාලාවක් දැන් සංවිධානය කරලා තියෙනවා. දැන් එතකොට අද හවස ඉඳන් ඒක පටන් ගන්නවා. මේ මාධ්‍ය සාකච්ඡාවේ ඉඳන් ඒක ආරම්භ වෙනවා. ආණ්ඩුව දැන් අන්න බය වෙලා, ආණ්ඩුව මේ වන විට අන්න ඒකට බය වෙලා තියෙනවා. එතකොට බය වෙලා කොච්චර බය වෙලාද කිව්වොත්, ඔබ දන්නවා පාස්කු බෝම්බ ප්‍රහාරයට දින 10 එනකොට ගිය අවුරුද්දේ දින 10 එනකොට ඒ දින 10 එන්න දවස් දෙකකට කලින් මේ ඒ දින 10 සම්බන්ධයෙන් කතෝලික සභාව සංවිධානය කරලා තිබුණා තේවත්ත බැසිලිකාවේ විශේෂ සැමරුමක් සහ යැදුම් මෙහෙයක්. එතකොට මුළු ලංකාව වටෙන්ම ඒකට එනවයි කියලා ආරංචිච්ච ගමන්ම බය වෙච්ච ආණ්ඩුව සහ ආරක්ෂක අංශ මොකද කරේ? ඒක කඩාකප්පල් කරන්න අර බොරැල්ල සියලු සාන්තුරුන්ගේ දේවස්ථානයට ගෙනිහිලා අත් බෝම්බයක් දාලා අසාර්ථක නාට්‍ය පිටපතක් ලිව්වා. අසාර්ථක නාට්‍ය පිටපතක්, ෆේල් බලන බලන පැත්තේ නාගත්ත නාට්‍ය පිටපතක් ලිව්වා අර බොරැල්ල දේවස්ථානයේ අත් බෝම්බේ දාලා. එතකොට ඒක දාලා මේ අසාර්ථක නාට්‍ය පිටපත ලියපු කණ්ඩායම දැන් මේ අවුරුදු 4 සමරන්න අපි සංවිධානය කරනකොට මේ වැඩසටහන් මාලාවක් ඔන්න ඒක කඩාකප්පල් කරන්න දැන් එනවා. අලවතුගොඩ අකුරණ මුස්ලිම් දේවස්ථාන වලට බෝම්බ ප්‍රහාරයක් එනවයි කියලා කටකතාවක් යනවා. ඒ හින්දා අර මුළු නුවරම ඔන්න මුස්ලිම් දේවස්ථාන වලට පොලිස් ආරක්ෂාව දාලා හැමතැනම සෝදිසි කරනවා. මේකත් අර වගේම අසාර්ථක නාට්‍ය පිටපතක්. මන් දන්නේ කවුරු ලියනවද කියලා මේ පිටපත්. පට්ට අසාර්ථක නාට්‍ය පිටපත් මේවා. මේ එකක්වත් හරියට සජීවීව අපිට බලනකොට ඇත්තයි, ඇත්ත මෙතන තියෙනවා කියලා පොඩි ඇත්තක්වත් පේන්න තියෙනවනේ. මේ මුන් ලියන එක මොකක්ද කියලා මට හිතා ගන්න බෑ.
එතකොට ඒකම ත්‍රස්ත දැන් ඊළඟට මුන්ට ඕන කරලා තියෙන අනිත් කාරණේ තමයි දැන් ත්‍රස්ත පනතක් සම්මත කරගන්න යනවනේ. ත්‍රස්ත පනත සම්මත කරගන්නකොට ත්‍රස්ත පනත සම්මත කරගන්න එකට හේතුවක් ඕනේ. ත්‍රස්ත පනත සම්මත කරගන්න හේතුවක් ඕනේ. ලංකාව ඇතුලේ දැන් ත්‍රස්තවාදයක් නැහැ. ලංකාව ඇතුලේ තියෙන්නේ මේ හොරු මංකොල්ලකාරීන්ට විරුද්ධව නැගිටිච්ච තරුණ කණ්ඩායම් කරන අරගලයක් තියෙන්නේ. එතකොට ත්‍රස්ත පනතක් ගේන්න ඕනේ මේ අරගලයේ මර්ධනය කරන්න. මේ හොරුන්ට මංකොල්ලකාරීන්ට විරුද්ධව කතා කරන කොල්ලෝ කෙල්ලන්ව මර්ධනය කරන්නයි ත්‍රස්ත පනතක් ඕනේ. ඒකට හේතුවක් ඕනේ ගේන්න. බෝම්බයක් කොහරි පත්වෙන්න ඕනේ. නැත්නම් බොරුවට හරි තිබිච්ච බෝම්බයක් කොයි හරි තැනකින් අහු වෙන්න ඕනේ. දැන් ඒ තමයි මේ නාට්‍ය ලියන්නේ ත්‍රස්ත පනතා. මේ ත්‍රස්තවාදී බෝම්බ තියෙන අනුතුරක් තියෙනවා. දැන් හරි වැඩේ හේතුවක් නිර්මාණය කරනවා බෝම්බ තියෙන අනතුරක් තියෙනවා ඒ හින්දා මේ පනත අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ කියන කාරණාව ගේනවා. එතකොට මේ වගේ බෝම්බ මුස්ලිම් පල්ලියට ගහන්න බෝම්බ තියන්න අවස්ථාවක් තියෙනවා ඒ හින්දා මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විරෝධතාවය කරොත් එහෙම ඒ එතනදී ලොකු ජාතික ආරක්ෂාවට ගැටලුවක් වෙනවා. මේ හේතුව හොයනවා. ඊළඟට අර දින 1000 සමරද්දි ඒකටත් හේතුවක් දුන්නා. මොකද්ද අර බොරල්ල දේවස්ථානයේ බෝම්බයක් තියලා ඒ බෝම්බෙ හින්දා දින 1000 සමරන එක ආරක්ෂා සහිත නැහැයි කියන කාරණේ හේතුවක් දුන්නා. ඔය වගේම හේතුවක් දුන්න මීට අවුරුදු ගානකට කලින් ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කරන්න උත්සාහ කරා. හැබැයි ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කරන්න හේතුවක් තිබුණේ නැහැ මේ රට ඇතුලේ. මේ රට ඇතුලේ ගෝඨාභය රාජපක්ෂ කියන එකව ජනාධිපති කරන්න හේතුවක් තිබුණේ නැහැ. අන්නේ හේතුව තමයි නිර්මාණය කරේ අප්‍රියල් මාසේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන්. අන්න හේතුව ඇත්ත හේතුව. ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කරන්න ජාතික ආරක්ෂාව කියන හේතුව ඇති කරන්න මේ වැඩ කටයුතු කරේ. ඒකට සියලු සාක්ෂි හම්බෙලා තියෙනවා. මෙන්න තියෙනවා කොමිෂන් සභා වාර්තා තුනම අපි ඇති. මේ කොමිෂන් සභා වාර්තා තුන ඇතුළේම අඩු වැඩි වශයෙන් මේවා තියෙනවා ලස්සනට කියවිලා. එතකොට පැහැදිලි ලෙසම අපි දන්නවා මේ පාස්කු බෝම්බ ප්‍රහාරය කොහොමද සිද්ධ වුනේ. ගැටලුව තියෙන්නේ මේකේ සාක්ෂිතික සමහරේම මුං හංගනවා. එතකොට අපිට තියෙන ලැජ්ජාව තමයි මේ හැම එකකටම ආරක්ෂක අංශ සම්බන්ධයි. පැහැදිලිවම මේ සඳහන් වෙනවා මේවල. මේවල පැහැදිලිවම සඳහන් වෙනවා ආරක්ෂක අංශ මේවල සම්බන්ධයි කියලා. එතකොට මේ රටේ එක එක දේශපාලන කබ්බන්ට උන්ට හේතු නැති වුණාම ජනාධිපති වෙන්න අගමැති වෙන්න ඒ හේතු හදන්න මේ රටේ ආරක්ෂක අංශ පුරවැසියව ආරක්ෂා කරන්න ඕන ආරක්ෂක අංශ උන් එක්ක එකතු වෙලා ත්‍රස්තවාදීන් කණ්ඩායමක් එක්ක සම්බන්ධ වෙලා දේශපාලඥයෝ කියන විදිහට මේ රට ඇතුලේ මිනිස්සු ඝාතනය කරන්න බෝම්බ පුපුරවන්න සහාය දෙනවයි කියන්නේම මේ රටේ පුරවැසියෝ විදිහට අපි ඉන්නේ කොතර කාලකන්ණි තැනකද කියලා මේ රටේ මිනිස්සු තීරණය කරන්න ඕනේ. හෙට දවසේ තව බෝම්බ පුපුරන්න පුළුවන් මේ වගේ කාලකන්ණි ජාතික ආරක්ෂාව ඇතුලේ ඉන්නකොට. මුන් පැහැදිලිවම මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතන්නේ නැති කාලකන්ණි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්. එතකොට රටක ආරක්ෂක අංශ මිනිස්සු මරන්න සහය දෙනවයි කියන්නේ මේවල පැහැදිලිවම තියෙනවා. මේවල ඒවා පැහැදිලිවම තියෙනවා. මම ඉස්සරහට තව කතන්දර ටිකක් කියන්නම්. මේවා පැහැදිලි ලෙසම මේවල තියෙනවා. එතකොට අපි ආරක්ෂා කරන්න ඕනේ වුන් මේ දේශපාලන කබ්බංග, දේශපාලන හොරුංග, දේශපාලන ගණිකාමංග මේ රට ඇතුලේ ආරක්ෂා කරන්න අපිව බිල්ලට කියලා උන් වෙනුවෙන් පෙනී හිටිනවා සහය දෙනවා. අපිව මරාගෙන මැරෙනකොට උන් S2 වහගෙන ඉන්නවා. වහගෙන ඉන්නවා විතරක් නෙමෙයි අපිව මැරුණාට පස්සේ ඒ දින සාක්ෂි ටික ඩිලීට් කරලා දානවා. ඒ වෙනුවෙන් කතා කරන උන්ව ගිහිල්ලා ප්‍රශ්න කරනවා. මේකද අපේ රටේ තියෙන ජාතික ආරක්ෂාව? ඊළඟට අපි දැක්ක පහුගිය දවසක බෝපිටිය පල්ලියෙන් පාගමනක් ලෑස්ති කරා. නිමල් ස්වාමීතුළු කණ්ඩායම පාගමනක්. එතකොට බෝපිටිය පල්ලියෙන් ඒ පාස්කු බෝම්බ ප්‍රහාරය වෙනුවෙන් ගිය පාගමනට බැනර් අරන් යන්න තහනම්, පෝරු අරන් යන්න තහනම්, කළු කොඩි දාන්න තහනම් සටන් පාඩ කිසිවක් ප්‍රදර්ශනය කරන්නත් බෑ. දැන් අපේ ආණ්ඩුකම විවස්ථාවේ කොහෙද තියෙන විරෝධතාවයක් දක්වනකොට බැනර් ගෙනියන්න බෑ, බොරු ගෙනියන්න බෑ, කලුකොඩි දාන්න බෑ කියලා? අපේ සිවිල් නීතියේ තියෙනවද? අපේ අපරාධ නීතියේ තියෙනවද? එහෙම නැත්නම් අඩුම ධර්මයේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඇතුලේ කොහෙ හරි තියෙනවද මිනිස්සු විරෝධය දක්වනකොට බැනර් පෝස්ටර් කලුකොඩි ප්‍රදර්ශනය කරන්න බෑ කියලා? එතකොට මේ නීතිය ගෙනාවේ මොකද්ද? මේ නීතිය ගෙනාවේ මොකද්ද? දැන් අපි කියන්නේ මොකද්ද? බැනර් පෝස්ටර් දාලා කලුකොඩි උස්සලා අපි මොකද්ද මේ කියන්නේ? අපි කියන්නේ අපිට ත්‍රස්තවාදී එපා. අපි ත්‍රස්තවාදීන්ට විරුද්ධයි. ත්‍රස්තවාදීන් සිදු කරපු බෝම්බ ප්‍රහාරයට අපි විරුද්ධයි. උන් අත්අඩංගුවට ගන්න, උන්ව මෙහෙව් පොයව අත්අඩංගුවට ගන්න, උන්ට උපදෙස් දුන්න අය අත්අඩංගුවට ගන්න, උන් ආරක්ෂා කරපු අයට අත්අඩංගුවට ගන්න, උන්ගේ සාක්ෂි නැති කරපු උන් අත්අඩංගුවට ගන්න. අපි මේ පෙනී හිටින්නේ ත්‍රස්තවාදී එපයි කියන තැන ඉඳලා.
බෝඩ් දැල්ලන්නේ ඒකට. එතකොට පොලිසිය කියන්නේ උඹලා ත්‍රස්තවාදී එපයි කියන්නේ එපයි කියලාද? පොලිසිය කියන්නේ ත්‍රස්තවාදී ෂෝක් කියලා ඉන්න කියලාද? පොලිසිය අපිට කියන්නේ ත්‍රස්තවාදීන් හොඳයි උන්ට විරුද්ධව කිසි දෙයක් කරන්න එපයි කියලාද? එතකොට පොලිසිය ඉන්නේ ආරක්ෂක අංශය ඉන්නේ මුන් හැමෝම ඉන්නේ ත්‍රස්තවාදීන්ගේ පැත්තේද? උන් ඉන්නේ ත්‍රස්තවාදීන්ගේ පැත්තේද? එතකොට හරිනම් පොලිසිය ආරක්ෂක අංශ ඉන්නුනේ අපේ පැත්තේ. මොකද අපි මේ රටෙන් ත්‍රස්තවාදී තුරන් කරන්න උත්සාහ කරන්නේ. එතකොට එහෙම තුරන් කරන්න උත්සාහ කරන අපිට එරෙහිව පොලිසිය හමුදා බුද්ධියෙන් අනිත් පැත්තේ හිට ගන්නවා. ඒ කියන්නේ උන් හිටගෙන ඉන්නේ ත්‍රස්තවාදීන්ගේ පැත්තේ. ඔව් හරි. ඒක හරි. මොකද දැන් ඊයේ මීගමෝ ගත්තාම ඊයේ දැන් අද දවසේ හවස පටන් ගන්න පාගමන සහ හෙට දවසේ මිනිස් දන් වලක් විදිහට සෑම දේවස්ථානයක ඉස්සරහාම අර පාරවල් ඉස්සරහා අපි ලයිස්ති කරලා තියෙන මිනිස් දන් වලට එරෙහිව අද යනවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා ඇතුළු කණ්ඩායමක් යනවා මීගමෝ අධිකරණයට. දැන් මීගමෝ අධිකරණයට මේගොල්ලෝ ගිහිල්ලා මේක නවත්තන්න අධිකරණ නියෝගයක් ගන්න හදනවා මේ පාගමන් ඇතුළු මේ සිල් දේවල් වළක්වන්න. දැන් ඒ සඳහා ඔහු ඉදිරිපත් කරන්න මොකද්ද? මහජනතාවට අනිසි ලෙස හිරිහැර කිරීම. දැන් මහජනතාවට අනිසි ලෙස හිරිහැර කරේ කොහොමද කියලා අපි දැක්කනේ. දේශපාලකින්ට බලයට එන්න උදව් වෙලා. ඊළඟට දෙවනි කාරණේ තමයි මේ ක්‍රියාකාරකම්යට දේශපාලන අරමුණක් තියෙන්න පුළුවන් කියලා. දෙවනි කාරණේ විදිහට ඔහු ඉදිරිපත් කරන්නේ මේ ක්‍රියාවන් පිටිපස්ස අපි කරන මේ විරෝධය පිටිපස්ස දේශපාලන අරමුණක්. ඒ කියන්නේ අපි දේශපාලනයට සම්බන්ධයි කියන එක. ඊළඟට මේක බලපු ගෞරවනීය විනිශ්චකාර වැඩ බලපු විනිශ්චකාරවරයා වන ඉන්දිකද සිල්වා කියන ගරු විනිසුරුතුමා ඔහු ඉතාමත්ම ශ්‍රේෂ්ඨ තීන්දුවක් ලබා දෙනවා. ඔහු ඒ අයදුම් පත ප්‍රතික්ෂේප කරනවා. ඔහු මේක වාරණය කරන්න තහනම් කරන්න අකමැත්ත ප්‍රකාශ කරලා ඔහු ඒ සම්බන්ධයෙන් දීර්ඝ නියෝගයක් නිකුත් කරලා තමන්ගේ ප්‍රධාන විනිසුරුවරයාටත් ඒක දන්වනවා. ඒ පොලිසිය ලැබපු ලොකු පරාජයක් මේ නවත්තන්න. හරිද? එතකොට දැන් මේකේ සඳහන් වෙන විදියට අපි දේශපාලන අරමුණක්ද කරන්නේ පාස්කු ප්‍රහාරයේට මේ යුක්තිය ඉල්ලලා? අපි කාටද කඩේ යන්නේ? මහින්දටද? රනිල්ටද? ගෝටටද? ආ ජේල්පියකටද? එහෙම නැත්නම් සජිත්ටද අපි කඩේ යන්නේ? අපි කඩේ යන්නේ මැරිච්ච මිනිස්සුන්ගේ යුක්තිය වෙනුවෙන්. අපිට දේශපාලන පක්ෂ එකක්වත් වැඩක් නැහැ. එතකොට කවුද මේක ඇතුලේ දේශපාලනය කරේ? කාදිනල්ද කතෝලික සභාවද දේශපාලනය කරන්නේ? මේක ඇතුලේ දේශපාලනය කරේ පැහැදිලිව කා කියලා වැදගත් උඹලා? මෙන්න තියෙනවා මේ කොමිෂන් සභා වාර්තා තුන ඇතුලේ පැහැදිලිවම සඳහන් වෙනවා පොලිසිය සහ ආරක්ෂක අංශ කොහොමද දේශපාලනීකරණය වෙලා තිබුණේ කියලා. ඒක නිර්දේශ අතර පැහැදිලිවම කියනවා පොලිසිය සහ ආරක්ෂක අංශ නැවත ප්‍රතිසංවිධානය කළා මේ දේශපාලනීකරණයෙන් අයින් කරන්න ඕනේ කියලා. පාස්කු බෝම්බේ ප්‍රහාරය සිදු වෙලා අද වෙනකොට අවුරුදු 4ක් වෙනවා. මේ අවුරුදු 4 පුරාම පොලිසිය හමුදාව බුද්ධියන් ආරක්ෂක අංශ කරපු මේක ඇතුලේ කරපු වැරදි කිසිවක් එළියට දාලා ඒ ගැන විමර්ශනයක් කළා අධ්‍යයනයක් කළා ඒවා නිවැරදි කරගන්න තාම උත්සාහ කරලා නැහැ. ඒ වෙනුවට කරන්නේ මොකක්ද? සංවේදී කරුණු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙනවා කියලා අර ඉතුරු වෙලුම් ටික හංගගෙන ඉන්නවා. හරිනම් ඒ වෙලුම් ටික එළියට දාලා හරි සමාලෝචනයක් කළා බුද්ධියන් සහ ආරක්ෂකංශ පොලිසිය හමුදාව ඇතුලේ වැරද්දක් තියෙනවා නම් ඒවා දේශපාලනීකරණය වෙලා නම් ඒවා අසමත් වෙලා නම් ඒවා යම් විදියකට ඒ නිලධාරීන් වැරදි විදියට නම් ක්‍රියා කළා තියෙන්නේ ඒ අයට දඬුවම් කළා අනිවාර්යයෙන්ම මේ ආරක්ෂකන්ත ප්‍රතිසංවිධානය කරන්න ඕනේ. අන්න එතකොටයි අපේ ජාතික ආරක්ෂාව හරියට තියෙන්නේ. අවුරුදු 4ක් බෝම්බේ ගහපු දැනුම තමයි අපි ඉන්නේ. අවුරුදු 4ක් පුරා අපි ජාතික ආරක්ෂාව තාමත් ප්‍රතිසංවිධානය කරලා නැහැ. අපි ඉන්නේ තාමත් ජාතික ආරක්ෂාව අනතුරේ. අදටත් අපේ ජීවිත දින අනතුරේ ජාතික ආරක්ෂාව. මොකද මේ පොලිස් නිලධාරීන් ඔක්කොම කඩේ යනවා දේශපාලකින්ට. පැහැදිලි ලෙස මේක අපිට පේන්න තියෙනවා. අපි දැක්කා පොලිස් නිලධාරීන් දැන් ඊයේද පෙරේදද අවුරුදු වලට යනකොට මම දැක්කා පොලිස්පතිතුමා ගෞරවනීය පොලිස්පතිතුමා ගිහිල්ලා හිටපු මහින්ද රාජපක්ෂේ කකුල් දෙක ළඟ වැද වැටලා කකුල් ලෙව කනවා. ඊළඟට දේශ බන්දු දෙන්නකෝ ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ ළඟ වැටලා අවුරුදු සුභවදල කකුල් ලෙව කනවා. දැන් අපිට දේශපාලනය කරන වෙලා තින්නේ තොපිද? මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න ඕනේ උඹලා. එක එක දේශපාලකයන්ගේ කටු ලෙව කකා කකුල් ලෙව කකා තරුපටි වලට උඹලා මිනිස්සුන්ගේ ජීවිත සහ මේ රටේ නීතිය විනාශ කරලා දෙන්නේ. මේ රටේ ඇතුළේ නීතිය මත රූල් ඔෆ් ලෝ එකක් නැහැ මේ රටේ. පැහැදිලිවම මේ රටේ රූල් ඔෆ් ලෝ එකක් නැති හින්දා නීතිය වල් වැදිලා තියෙන්නේ අද. කැලෑ නීතියක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ජනතාවට නීතිය සම්බන්ධයෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපිට එකම පිළිසරණ මේ අද දවසේ වෙච්ච තීන්දුව වගේ අධිකරණය විතරයි. ඒ හින්දා පැහැදිලි ලෙසම
අපිට කියන්න සිද්ධ වෙනවා අද දවසේදී දේශපාලනී කරන වෙලා තියෙන අපි නෙමේ කාකි ඇඳගත්තු ඇඳුම් ඇඳගත්තු තොපි කියන ඊළඟට මම එන්නම් සාරා ජස්මින්ගේ DNA පරීක්ෂණ ගැන සාරා ජස්මින්ගේ DNA පරීක්ෂණ දෙකක් කරනවා දෙකම අසාර්ථක වෙනවා ඔන්න තුන්වෙනි වார்த்தාවක් වෙනවා ඊට පස්සේ ඒක නිකුත් කරලා කියන එක පිළිගත හැකි වார்த்தාවක් කියලා අනිත් දෙකම අසත්‍යයි දැන් එතකොට මේ අනිත් DNA වார்த்தා දෙක අසත්‍යයි මේක සත්‍යයි කියලා වගකීමක් ඇතුව පිළිගන්න සහ ඒ වගකීම ගන්න කවුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කවුරු හරිද එහෙම නැත්නම් මේක පරීක්ෂා කරපු ඒ රස පරීක්ෂක අංශයේ කවුරු හරිද ඒ වගකීම ගන්න ඊළඟට අපි අහනවා අපි බැලි වෙලා හරි විදේශීය DNA සම්බන්ධ විශේෂඥ කණ්ඩායමක් ලංකාවට ගෙනල්ලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා ඔය කරපු පරීක්ෂණ වார்த்தාව වැරදි කියලා ඔප්පු වුණොත් ඔය පරීක්ෂා කරපු නිලධාරීන් ඒ රස පරීක්ෂක සියලු දෙනාට දඬුවම් කරනවද කියන කාරණේ අපි අහන්න කැමතියි. ඊළඟට සාරා රෙෂ්මින්ගේ මේ තුන්වෙනි DNA පරීක්ෂණය කරන්න ඇයි මෙච්චර උනන්දු වුනේ? දැන් දෙකක් කරා. දෙකක් කළා නම් ගොඩක් කල්. එතකොට ඒකෙන් පස්සේ තුන්වෙනි එකක් කරන්න කවුද නියෝගයක් දුන්නේ? පොලිස්පති නියෝගයක් දුන්නාද? නීතිපති නියෝගයක් දුන්නාද? අධිකරණයෙන් නියෝගයක් ලැබුණාද? නැත්නම් මේ කාගේ වමනාවටද මේ හදිස්සිය මේක කරලා හරි සාරාජස්මින් මරුණා හරි DNA මේ ඔක්කොම ගැලපෙනවයි කියන කාරණාව කිව්වේ මොන වමනාවට මොන පදනමින්ද කවුද ඒක කිව්වේ? දැන් ඇයි මේ සාරාජස්මින් මරුණයි කියලා කියන්න ඔප්පු කරන්න තියෙන උනන්දුව නැත්තේ DNA පරීක්ෂණ දෙකක් අසමත් වෙලා තියෙද්දි සාරාජස්මින් ජීවත් වෙනවයි කියන පදනම මත ඒව හොයන්න උත්සාහ කරන්නේ නැත්තේ ඇයි? දැන් මම පැහැදිලි ලෙසම පෙන්වලා දෙන්නම් එකක් තමයි සයින්ද මරන්දු පුපුරවා ගැනීමෙන් පස්සේ මියගිය 16 දිනෙකේ සිරුරු හඳුනා ගන්නවා DNA පරීක්ෂණ වලින් බොහොම පැහැදිලිව මේ 16 දිනා තමයි මැරුනේ මෙන්න නම් ලිස්ට් එක කියලා අඳුර ගන්නවා. එතන පොතනකවත් අඳුනා නොගත්ත 17 වෙනි එකේ සිරුරක් තියෙන්නේ නැහැ. 16 දිනයි මැරුනේ ඒ මැරුච්ච 16 දිනා නම් ගම් එක DNA පරීක්ෂණ එක හොයා ගන්නවා. එතකොට කොහෙන්ද මේ දැන් ඒ මැරුණයි කියන 17 වෙනි ආවේ කොහෙන්ද? 17 වෙනියෙක් එතට දාන්න තියෙන වමනා මොකද්ද? අපි කියමු සිරුරක් තිබුණා DNA පරීක්ෂණ කිසිම දෙයක් හරියට ගැලපුණ නැහැ හොයා ගන්න බෑ. අන්න එතකොට මේක ගලපවලා හරි මේ සාරාජස්මින් කිව්වනම් ඒකත් පිළිගන්න පුළුවන්. හැබැයි 17 වෙනි සිරුරක් තිබුණේ නැහැ. එතකොට 16 දෙනා හරියට කන්ෆර්ම් වෙලා තියදී 17ක් ආයේ කොහෙන්ද කියන කාරණේ අපි ඊළඟට ප්‍රශ්න කරන්න ඕනේ. ඒ වගේ තමයි මේ බෝම්බ ප්‍රහාරයට අහු වෙලා සී නැති වෙච්ච එක්කෙනා තමයි හාදියා. මේ හාදියා සඳහන් කරන අයට සීයාවට පස්සේ සාරා ජස්මින්ගේ කටහඬ ඇහෙට ඇහුණා ඇය ජීවත් වෙලා ඉන්නවයි කියලා තමන් විශ්වාස කරනවා කියන කාරණේ. ඊළඟට පාසල් කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වෙනවා කලවංචිගුඩි පොලිසියේ රතවාන අංශයේ ස්ථානාධිපතිව හිටපු අබුබකර් කියන නිලධාරියා පුලස්තිනීව බෝට්ටුවකින් ඉන්දියාවට පලා යාමට උපකාර කරගෙන ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය වෙලා ටිකක් කලකට පස්සේ ඒ වෙලේම නෙමෙයි කලකට පස්සේ ඒක ඒ සම්බන්ධයෙන් ඔහුව දැන් අත්අඩංගුවට අරන් තියෙනවා. එතන සාරා ජස්මින් ජීවත් වෙනවායි කියන පොඩි සාක්ෂියක් තියෙනවා. ඊළඟට සාරාගේ මව වරක් සාක්ෂි දීලා තියෙනවා. තමන්ගේ දුව ඒකෙන් පස්සේ ගෙදරට ආවා. තමන් හම්බුණා අතක් වෙලාගෙන හිටියේ තුවාලයක් වෙලා තමන් ඇයව හඳුනාගත්තා ඇත් එක කතා කරයි කියලා. එතකොට දැන් මෙච්චර සාක්ෂි තියෙනවා. මෙච්චර සාක්ෂි තියෙද්දි සාරා ජස්මින් ජීවත් වෙලා කියන පදනම මත ලෝකේ කොයි හරි සාරා ජස්මින් ඉන්නව නම් හැංගිලා හරි අපිට හොයාගන්න පුළුවන් ෆේස් ඩිටෙක්ට් කරලා ඒක හොයන්න පුළුවන්. ඇස් වලින් ඊළඟට අපිට ෆින්ගර් ප්‍රින්ට් වලින් මේ වගේ ගොඩක් දේවල් වලින් අපිට හොයාගන්න පුළුවන් ලෝකේ ඒ තාක්ෂණය තියෙන. එතකොට ඒ වගේ හොයාගන්න උත්සාහ කරන්නේ නැත්තේ වෙන කොහෙද ඉන්නේ කියලා. ඇය කොහේ හරි කතා කරනවා නම් දුරකථන හැමතුම් ට්‍රේස් කරන්න පුළුවන්. ඔයගේ ගොඩක් දේවල් තියෙනවානේ. එතකොට ඒ කිසිම දෙයක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ට්‍රයි කරන්නේම DNA පරීක්ෂණ ටික සම කරලා මරුණයි කියලා ඔප්පු කරන්න. ඒක බොහොම ආන්දෝලනාත්මක කතාවක් කියනවා. පොලිසිය දේශපාලනය මුදවා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති අජිත් ධර්මපාල මහත්මයා. ඔහු රූපවාහිනී YouTube නාලිකාවක සංවාදයකට එකතු වෙලා ඔහු කියනවා ඔහු දැන් එංගලන්තේ ජීවත් වෙන කීර්තිමත් පොලිස් නිලධාරියෙක්. එතකොට ඔහු මේ දින කීපයකට පෙර කරපු හෙළිදරව්වේදී ඔහු කියනවා මේ පාස්කු බෝම්බ ප්‍රහාරය කරන්න රාජ්‍ය බුද්ධ්‍යංශයයි හමුදා බුද්ධ්‍යංශයයි මේ දෙක කෙලින්ම සම්බන්ධයි කියන එක ඔහු වගකීමෙන් කියන එකට සාක්ෂි තියෙනවා කියලා. ඊළඟට ඔහු කියනවා සාරා ජස්මින්ව යුද හමුදා බුද්ධ්‍යංශය විසින් දැගෙන ගිහිල්ලා මරා දාලා සාක්ෂි නැතුව මරා දාලා තියෙනවා කියලා. ඔහු එක පැහැදිලිව ඔබ කියනවා. ඊට අමතරව ඔහු තව දෙයක් කරනවා. ඊට අමතරව
නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් ඔහු කියනවා ඔහු මේ දුරකථන ඇමතුම් සියල්ල ඔහුගේ පරිගණකයන් සහ දුරකථනයෙන් මකා දැම්මයි කියන සාක්ෂි ඇති තරම් තියෙනවා. එතකොට මේ වන විට ඔහු ඔහුව හරිනම් නිලයෙන් පහ කරලා ඔහු ඉන්න ඕනේ අත්අඩංගුවේ කියන එක පැහැදිලි ලෙසම ඔහු කියන ඔහුට ඒ සාක්ෂි තියෙනවා කියන. ඊට අමතරව ඔහු සඳහන් කරනවා ෆාතිමා හජ්ජියාගේ ජීවිතයේද මේ වන විට තියෙන අනතුරේ මොකද ඇය ජීවත් වෙලා ඉන්නේ සාක්ෂිකාරියා. එතකොට ඇයව ඝාතනය කරන්න තියෙන අවස්ථාව වැඩි කියන කාරණාව ඔහු ප්‍රකාශ කරනවා. ඊළඟට ඔහු ප්‍රකාශ කරන ඊළඟ දේ තමයි ඔහු ප්‍රශ්න කරනවා තෙවෙනි DNA වාර්තාව අරගත්තට පස්සේ ඇයි මේ තෙවෙනි DNA වාර්තාව අධිකරණයට හෝ එයා අදාළ අංශයට බාර නොදී මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන්නේ කියලා. සාමාන්‍ය සම්ප්‍රදායේදී ඒ වගේ DNA වාර්තාවක් ගත්තාම ඒක මාධ්‍ය දෙලි කරන්නේ නැහැ. ඒක සම්ප්‍රදායේ මාධ්‍ය දෙලි කරන්නේ නැහැ. ඒක අදාළ අංශයට දෙනවා පරීක්ෂණ කටයුතු කරගෙන යන්න. හැබැයි ඒක නොකර ඇයි කියලා අහනවා මේ ටික මාධ්‍යයට නිකුත් කරේ. ඒ කියන්නේ මේ අපි හරි මේ ටික ගැළපෙනවා එයා මැරිලා කියන එක මිනිස්සුන්ට අඟවන්න තමයි මේ ඒගොල්ලන්ට ඕන උනේ නැත්තම් මේ ගලපවන්න නෙමෙයි කියන කාරණේ තමයි තියෙන්නේ. එතකොට මේ සෑම ක්‍රියාවක් ඔස්සේම අපිට පැහැදිලි ලෙසම පේනවා මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් යම් තිබුණා යටින් කුමන්ත්‍රණයක් දේශපාලන කුමන්ත්‍රණයක් තිබුණා. මේ දේශපාලන කුමන්ත්‍රණයට රටේ ආරක්ෂක අංශ සම්බන්ධ වෙලා තිබුණා. ආරක්ෂක අංශ වලින් සහය ලැබුණා මේකට. එතකොට ඒ සියල්ල අර හංගලා තියෙන වෙනුම් වල තියෙනවා. ඒ තමයි සංවේදී ජාතික ආරක්ෂාව කියලා හංගලා තියෙන්නේ. ඒව එළියට ආවොත් මීට වැඩිය දේවල් එළියට එනවා. ඒකින් දෙක එළියට දෙන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ මේ කල්මරමර ඉන්නේ මිනිස්සුන්ද සහ අපිට මේ සටන එපා වෙනකම්. දැන් අපි දැක්කා හිතපු නීතිපතිවරයාව හදිසියේ හවස කෝල් කරලා පහුවදා ගින්නනවා. ඇයි මේ දවස්වල අපි පොඩි සද්දයක් දානවා මේ පාස්කු බෝම්බ ප්‍රහාරය වෙනුවෙන්. එතකොට ඒගොල්ලන්ට ඕනේ මේ සද්දෙ හින්දා අපි දැන් තාම පරීක්ෂණ කරගෙන යනවා කියලා පොඩි පෙන්නන්න මිනිස්සුන්ට. එතකොට ඔහු පැහැදිලිවම අධිකරණයට එන්නේ නැතුව ඔහු කියනවා ඔහුගේ නීතිඥය හරහා මම පිටු 131 උපදෙස් ලිපියක් ලබා දීලා තියෙන පොලිස්පතිට. පොලිස්පති ඒක හරිනම් ක්‍රියාත්මක කරන්න ඕනේ. පොලිස්පති ඒක ක්‍රියාත්මක නොකර මාව බොරුවට ගෙන්න එක වැඩක් නැහැ කියලා. එතකොට මේ ලිපිය ඇතුලේ මොනවද තියෙන්නේ කියන කාරණාවත් අපි එලි කරගත යුතුයි. මොකද ඔහු ඉතා බරපතල ප්‍රකාශයක් කරනවා හිටපු නීතිපතිවරයා. එතකොට ඒ කරපු ප්‍රකාශයට පදනම් වෙච්ච කරුණු ඔහු දක්වන කරුණු මේ ලිපියේ තියෙනවා පිටු 131. එතකොට ඒ මොනවද කියන එක අපි අනාවරණය කරගන්න ඕනේ පැහැදිලි ලෙසම. ඒ සම්බන්ධයෙන් ඒක ඇතුලේ එහෙම හංගන්න දෙයක් නැත්තම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්පතිවරයාට තියෙන ඒවා එළියට දාන්න. හංගන්න දේවල් තියෙන හින්දා තමන්ගේ කිල්ලොටේ හුණු තියෙන හින්දා නේ ඔය හංගගෙන ඉන්නේ. තමන්ට එළියට මූණ දෙන්න බැරි තමන්ගේ යුනිෆෝම් එක ගැලවෙන රෙද්ද ගැලවෙන දේවල් ඔව ඇතුලේ තියෙන හින්දා තමයි ඔය හංගගෙන ඉන්නේ. එතකොට අපි කියන්නේ ඔය එළියට දාපල්. උඹලා බය නැත්නම් උඹලගේ ආරක්ෂක අංශයේ ඇත්තටම අවංකව නම් වැඩ කරලා තියෙන්නේ මේ රටට පුරවැසියට ආදරෙන් නම් වැඩ කරලා තියෙන්නේ මේව හංගන්න දේවල් නෙමෙයි. එළියට දාපල්. අපි කියන්නේ ඒක. අපි කියන්නේ දූෂණය. මේ යුනිෆෝම් එක ඇතුලේ තියෙන දූෂණේ අයින් කරන්න ඕනේ. ඒක ප්‍රතිසංවිධානය කරලා හොඳ පොලිසියක් අපිට හදන්න ඕනේ. හොඳ නීතියක් ගේන්න ඕනේ. ඒ ගේන්න නම් මේවා අපි අනාවරණය කරගන්න ඕනේ කියන කාරණේ පැහැදිලිවම අපි කියනවා. අවසාන වශයෙන් කියන්න ඕනේ මීට දින දෙකකට විතර කලින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සටන් කරන කණ්ඩායම් සියලු දෙනාම අපි ගිහිල්ලා කාදිරතුමාව දීර්ඝ වශයෙන් සාකච්ඡාවකදී හමු වුණා පුද්ගලිකව. ඒ අවස්ථාවේදී උන්වහන්සේ ඉන්න දැඩි ස්ථාවරයේ කිව්වා උන්වහන්සේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන මේ රජයන් වල නායකින් සම්බන්ධයෙන් ඉන්න පිළිකුල ගැන කිව්වා. ඊට අමතරව උන්වහන්සේ ප්‍රකාශ කරා මේ සටන මොන දේ වුණත් උන්වහන්සේ ඉන්නකම් මේ සටන උන්වහන්සේ අතහරින්න නැතුව මේක ඇත්ත අනිවාර්යම එළියට ගන්නවා කියලා. එතකොට පැහැදිලි ලෙසම කියන අපිට කොන්දපණ තියෙන නායකත්වයක් ලැබෙලා තියෙනවා කාදිරතුමාගෙන්. අපිට තිබුණා කාදිරතුමත් එක්ක මතවාදී ගැටුම් මීට අවුරුදු කිහිපයකට කලින් අපි එකට කාදිරතුමත් එක්ක ගැටිච්ච කට්ටිය කතෝලික සභාවේ ඇතුළේ. හැබැයි මේ මොහොතේ අපි උන්වහන්සේත් එක්ක එක පෙරට හිටගෙන ඉන්නවා සංවිධාන කණ්ඩායම් විදිහට. මොකද අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ සටන අන්තිම වෙනකන් කාදිරතුමා ඒ අත්හරින්න නැතුව ඒ කොන්දපණ තියෙන නායකත්වයේ දීගෙන ඉදිරියට යනවා. මොකද පාප්පාංශය අපිත් සමග ඉන්නවායි කියලා උන්වහන්සේ කිව්වා. ජාත්‍යන්තරය අපිත් සමග ඉන්නවායි කියන විශ්වාසය උන්වහන්සේ අපිට දුන්නයි එදා. ඒ හින්දා අපි පැහැදිලිවම කියනවා මේ පාස්කු ප්‍රහාරයේ එකින් එක අපි එලි කර ගන්නවා. එකින් එක එලි කරගෙන ආය දවසක පන්සලකට බෝම්බයක් ගහන්නේ නැති වෙන විදියට මුස්ලිම් පල්ලියකට බෝම්බයක් වදින්නේ නැති වෙන විදියකට කෝවිලකට බෝම්බයක් වදින්නේ නැති වෙන විදියට අහිංසක මිනිස්සුන්ගේ ජීවිත දේශපාලනයේ කරණයට යොදා ගන්න නැති වෙන විදියට අපි මේ රටේ නීතිය මේ සියලු දේවල් වෙනස් කරනවා. ඒ වෙනස් කරන තැනට බල කරනවා මේ නඩු තීන්දුවෙන් ඓතිහාසික විදියට අපි කවදා හරි දවසක මේ රට අනිත් පැත්තට හරවනවා. මේ රටේ නීතිය රූල් ඔෆ් ලෝ එක දින රටක් හදනවා. අරගලයට ජය වේවා. දින
එක්දාස් හාරසිය අසු එකක් සති දෙසිය නමයක් මාස හතලිස් අටක් නොහොත් වසර හතරක් ඒ මා මිරච්ච නින්දිත කුරිරු පාස්කු විරුදින ප්‍රහාරය සිද්ධ කරලා හෙට දිනට අපි මේ ඒ දුක්ඛිත දිනය සමරන්නට ලෑස්තින මොහොතක ඉතින් දැන් මට කලින් කතා කරපු සියලු දෙනා මේ රටේ නීතිය ගැන ඒ වටපිටාව ගැන කතා කළා. ඉතින් මට කියන්න තියෙන්නේ ඒ දෙම තමයි. වසර හතරක් ගෙවිලා මහ මොළ කරු නොහොත් මහ මොළ කරුවන් තවම නිදැල්ලේ. අපි දන්නවා දැන් මහ මොළ කරුවන් කවුද කියන එක. එය අනාවරණය වෙලා ඉවරයි. හැබැයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ නීතිය රැහෙනින් එයට දඬුවම් ලබා දීම. දෙවන වහන්සේ අවශ්‍ය දඬුවම් ලබා දීලා තියෙනවා. ඒ කියනවනම් අපිට මතකයි මේ රාජපක්ෂවරු බලයට පත් වෙන මොහොත. යහපාලනයෙන් බිඳිලා සිරිසේන ජනාධිපතිතුමාගේ සහයෙන් රාජපක්ෂවරුන්ට නැවතත් මේ පාලන තන්ත්‍රය ලැබෙනවා. මොකක්ද එතන ඉතිහාස කතාව? මහින්ද රාජපක්ෂට නැවත වතාවක් තරම් කරන්නට බැහැ ජනාධිපතිවරණයට. එන ඒගොල්ලෝ හදනවා යම් සැලසුමක් ගෝඨාභයව ගේන්න. එන ඒකටත් අවශ්‍ය වටපිටාවක් අවශ්‍යයි. ඒතර ඒගොල්ලෝ මුලින්දම්ම මේ රට ඇතුලේ විවිධ කණ්ඩායම්, ජාතිවාදී කණ්ඩායම්, ආගම්වාදී කණ්ඩායම් ගොඩනැගුවා. ඒවට මුදල් ගෙව්වා. රජයේ මුදල් ගෙව්වා. ඒවා ඉතිහාසයේ මතක් කරලා දෙන්න අවශ්‍ය නැහැ මේ රට දන්නවා දැන්. එවැනි පසුබිමක් තුල යහපාලන ආණ්ඩුවක් වෙන් කරලා සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂව බලෙන් අකමැති කරවනවා. ඒ තමයි පාස්කු පරාහේ මූලික සැලැස්ම වෙන්නේ. නැවතත් කොහොම හරි යහපාලනෙන් ඒ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව පත් වෙනවා. හැබැයි ඒ වෙනකොට ඒ ආරක්ෂක කවුන්සල් වැඩසටහන වලට අගමැති හෝ ඒ ඇමතිවලව මේ සිරිසෙන් ජනාධිපතිව සම්බන්ධ කරගන්නේ නැහැ. ඒකට සම්බන්ධ වෙන්නේ එවකට ඔහොට්ටුවෙන් පත් වෙන ඇමතිවරු සහ මන්ත්‍රීවරු සහ රාජපක්ෂවරු. බුද්ධ්‍යංශය පත් වෙන්නේ එතනින්. එතකොට එදා ඒ බෝම්බ ප්‍රහාරය සිද්ධ වෙලා රනිල් වික්‍රමසිංහ උන්නේ අද වර්තමාන ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරනවා. එයාට කිසිම රැස්වීමකට සම්බන්ධ කරගත්තේ නැහැ. ඒ නිසා එයා මේක දන්නේ නැහැ කියලා. හොඳයි. ඒක හොඳ කතාවක් එදා කරපු. ව්‍යවස්ථාවේ සිදුරු වලින් ව්‍යවස්ථාවේ තියෙන සිදුරු වලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකක් හරි පෙරළියකින් රටේ දැන් ජනාධිපති වෙලා ඉවරයි. එන අපි එතුමාට කියනවා. අපිට එතුමා සමග ගැටලුවක් නැහැ. අපි එතුමාට කියනවා. ඔන්න දැන් අවස්ථාව තියෙනවා අර එදා කරපු ප්‍රකාශයට උත්තර හොයලා විසඳුම් දෙන්න. මේ නඩේ හොයන්න. මහමල කරු හොයන්න. ඒකක්වත් කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපි දුටුවා රාජපක්ෂ පාලනය තුල, ගෝඨාභය පාලනය තුල උද්දච්ච විදිහට හැසිරුණා. පුදුමාකාර බලයක්, 69 ලක්ෂයක්, 3/2 බලයක්. ඒ සියල්ල තියාගෙන අපි ගිය වසරේ පාස්කු වසර තුන සැමරුවා. මොකද සිද්ධ වුනේ? අද රටෙත් ඉන්න බැරි තත්ත්වයට ගෝඨාභයට පත් වුණා. ඒක තා මහා පුදුමාකාර බලය. ඒගොල්ලෝ හිතනවා නම් හමුදා බලය, පොලිස් බලය, නීති බලය තියාගෙන රජකම් කරන්න කිසිදාක බෑ. මේ ලෝකයේ තියෙනවා ඒ පුදුමාකාර බලයක්. ඒ මිනිස් බලයට බලා දේව බලය ශක්තිමත් කියන එක අපිට පේන්නට තියෙනවා. එදා පහුගිය අරගල භූමිය පුදුමාකාර විදියට මම අහගෙන මේ ඊයේ පෙරේදා SB දිසානායක ඇමතිවරයා කියනවා එයා කිව්වලු ගෝඨාභය සර් ගහලා පන්නම ලෝකලව. එහෙමයි කතා කරේ. ඒ තරම් බින්දුර දාලා ජනතාවට ඒගොල්ලෝ හසුරවන්න බැලුවේ. හැබැයි ගෝඨාභය එහෙම කරනවා. සුදුබෑන් සංස්කෘතියේ පියා අවසානයේ එයාටත් එයාගේ හමුදාව පාලනය කරගන්න බැරි තත්ත්වර අපි දැක්කා. හැබැයි කිසිම ලේවැගිරීමක් නැහැ. ඒක තමයි දේව හස්තය. දෙවන වහන්සේගේ සැලැස්ම. අතිබලයක් සහිත පුද්ගලෙක් රටින් පැනලා ගියා. හැංගුණා. සහෝදරයෝ CC කට හැංගුණා රට ඇතුලේ.
එනම් දැන් ඒ සියල්ලම දේශ බලංශයට පුරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිතනවා නම් එවැනි විදිහට ඒ අධ්‍යක්ෂින් සමග අලුත් ක්‍රමයකට රට පාලනය කරලා මේ බලය කියන එක රැකගන්න එහෙනම් මේ වෙන්නේ ඕකම තමයි ඉඳා මහත්තයෝ අර කලින් නීතිච්ච මහත්තයා කිව්වා වගේ නිකන් ඩිංගිරි ඇඟේ ගා ගන්න එපා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දැන් ඔබතුමාට පුදුමාකාර බලයක් ලැබිලා තියෙනවා දෙන්න දඬුවම් එහෙම දුන්නොත් නැවතත් ඔබතුමාට මේ රටේ බලය හරියාකාරව කරන්න පුළුවන් අපිට බේනා ඔබතුමා ආර්ථිකයේ විසඳන්න හදනවා හැම පැත්තම විසඳන්න හදනවානේ එහෙනම් මේ වෙච්ච අසාධාරණ උදව් කරන්න ඒ ජනාධිපති කොමිෂන් වාර්තාට ගෙලි දක්වන්න අවශ්‍ය දඬුවම් පමුණවන්න ඒකක්වත් නොකර නීතිය බල 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 හිර කරන්නට එනවා නම් ඒව කවදාවත් කරන්න බෑ ඒක තමයි අපිට කියන්න දෙන මූලික දේ ඒ වගේම එයා ආණ්ඩුවේ මට මතකයි හරින් ෆොනඩ් මන් දන්නේ නැහැ දැන් මේ දවස්වල පේන්නත් නැහැ එයා කරුණු හතක් දෙනවා ජනාධිපතිවරයාට ඒ ආණ්ඩුවට එනකොට රංජන් රාමනායක නිදහස් කිරීම ඇතුළු පාස්කු වාර්තා ඉතින් දැන් කෝ ඉතුරු කතා ටික පුළුවන් නම් ගිහිල්ලා ජනාධිපතිතුමා හම්බෙලා මේ ටික විසඳවන්න එයාටත් බලයක් නැහැ එහෙම නැත්නම් එයා බයයි ඒ නිසා අපි කියනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ අනවශ්‍ය බලයක් තබා ගන්නට උත්සාහ කරන්නට එපා තමන්ගේ බලය රැක ගන්නට උත්සාහ කරන්නට එපා ඔබතුමා බොහොම අපි අහලා දිනවා ක්ලීන් මෑන් කියලා ඒ දවස්වල ඉතින් ඒ දේ පෙන්වන්න අපිට එතකොට එයා ඊට අමතරව දැන් අද සන්ධ්‍යාවේ මහා ආගමික පාගමනක් මීගමු කටුව පිටියේ සිට හෙට උදේ වෙනකොට කොළඹ කොච්චි කඩේට ළඟා වෙනවා ඊට අමතරව හෙට උදේ 7 සිට ලංකාවේ සියලුම දේවස්ථානවල ඒ දිව්‍ය යාගයන් සහ කොළඹ හලාවත ප්‍රධාන පාරේ උදේ 8:30 සිට ඒ මහා මිනිස් දන්වැල ක්‍රියාත්මක වෙනවා ඊට අමතරව හෙට සන්ධ්‍යාව රුවෙත් මීගම් කටුව පිටියේ ඒ බාල්දි හන්දියේ සුපුරුදු ඒ සිහි කිරීම වැඩසටහන් පැවැත්වෙනවා ඉතින් මේ සියල්ල අපි කරන්නේ මොකටද දැන් අපිට මිනිස්සු හිතනවා ඇති දැන් මේක ප්ලෑන් කරපුවා හිතනවා ඇති මේ මුන්ට දවස් දෙකයි මේක මතක තියෙන්නේ එහෙමනේ සිංහලයන් හිතලා තින්නේ හැබැයි මේ දාසරේ තමයි වරද්දගත්තේ මේ අය ඒ නිසා අපි මේ අර අපේ තිල්ල සහෝදරයා කිව්වා වගේ අපිට ඉන්නවා කොන්ද පණ ඇති ඉන්නේරේ කතෝලික සභාවේ කොන්ද පණ ඇති ඉන්නේරේ ඒ ඉන්නේරත් අපිට ඊයේ පෙරේදා කිව්වා මේ සටනේ එයා දිගටම ඉන්නවා කිසිදු දේශපාලකයෙක් විශ්වාස කරන්නේ නැහැ කියන එක ඒ නිසා උන්වහන්සේ එහෙම කතා කරනකොට උන්වහන්සේ අපේ ජයග්‍රහණයක් පහුගිය දවස්වල සිරිසේන ජනාධිපතිවරයාට ලැබුණු නඩු තීන්දුව. ඒතර ඊයේ සිරිසේන උන් නැහැ යනවා මහනුවර දළදා වහන්සේ වඳින්නට. ඒ ගිහිල්ලා එනකොට මාධ්‍යවේදීන් ප්‍රශ්න වගේක් අහනවා. දැන් කොහොමද? වන්දිච්චක ගෙවනවද? කාදින් උන්වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කරලා තිනවා. එතකොට සිරිසේන ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා කියනවා එයා නඩුකාරයද? එයා මේ පාප් වහන්සේ කෙනෙක් තරඟයට පත් වෙන්න පුළුවන් ඉන්න කදිනවලට අමතන විදිය අපි ආගමික නායකකමට අපි බොහොම ගරු සම්පන්නව කතා කරනවා. එයා නඩුකාරයද? ඉතින් ඒ වගේ මෝඩ පාලකයෝ තමයි මේ රටට පහළ වුණේ එදා ඉඳලා. නූගත් පාලකයෝ. එයාගේ නූගත් බව එයා ඊයේ තරම් පෙන්නවා. රටේ ඉන්න ප්‍රධාන ආගමික පුරවැසියට එයා ඕකයි මේක තත්ත්වය. මිනි මරන්න උදව් කරලා ඇස් දෙක වහන් ඉඳලා ලේ තවරගෙන දැන් යනවා දළදා වහන්සේ වදින්න. ඉතින් ඕක තමයි මේ රටේ සත්‍ය තත්ත්වය. ඉතින් අපි එයාටත් කියනවා දඬුවම තව මදි තවත් ඉස්සරහට එයාට දඬුවම් ලැබෙයි කියන විශ්වාසය අපි ළඟ තියෙනවා. මම මිනිස් ජීවිත 272ක් ඒ විනාශ කරලා ඒ මහා පවුල් 500කට වැඩි ප්‍රමාණයක් මානසික වට්ටලා විනාශ කරලා ඒ මහමළු කරුවන් නිදැල්ලේ ඉන්න මොහොතක අද දවසේ මීගමුවෙන් කටුව පිටියෙන් කොළඹ කොච්චි කඩේට එන ආගමනේ ප්‍රධාන දේව වාක්‍ය වන්නේ දෙක වංශාවලියේ 7 සිට 7:14 වෙනි
කොටස මම පොඩ්ඩක් කියන්න. මාගේ නාමයේ දරණ මාගේ සෙනග බැගෑපත් වී යාඥා කර මා සොයා තමන්ගේ නපුරු මාර්ග අතහැරියොත් මම ස්වර්ගයේ සිට ඒ අසා ඔවුන්ට පව් සමාවකට ඔවුන්ගේ සෙනග ඔවුන්ගේ දේශයට සිත සලසන්නෙමි. මෙයයි අද රාත්‍රියේ හිට උදෑසනත් ඒ දේව වාක්‍යය. ඉතින් මේක තමයි සුදෝ ජපමාලය රැගෙන අද රාත්‍රියේ ගමන් කරන මේ මහා ධාර්මික පෙරහැර. අපි ඉල්ලා සිටිනවා කටුව පිටෙන් එන්න පුළුවන් අය කටුව පිටෙන් එන්න. මිගමුකොළ පාරේ ගමන් කරන්න ඉන්න අය ඒහා සම්බන්ධ වෙන්න. හෙට දවසෙත් ආගම් ජාති ભેදකින් තොරව ඒ මහා මිනිස් දන් වලට අත තියන්න. ඒක තමයි ඒ පන පිටින් මහා පොළොව යටට වල දැමු ඒ ජනතාවට කරන්න පුළුවන් යුක්තිය. ඒ පන පිටින් ඇද දැමු ඒ ලේ මේ රට පුරා ගමන් කරනවා. ඒ ගමන් කරපු ලේ තමයි පසුගිය වසරේ අරගලය තුල ගාලමෝදුවරෙන් පන්නල රාජපසුම් දොට්ට දැම්මේ. එයයි බලය. ඒ නිසා ඒ මියගිය සියලුම ප්‍රාණ පරිත්‍යාගරුන්ට ඒ මොක් සම්පන්ති ප්‍රාර්ථනා කරමින් මහණෙන්නව ස්තුතියි. පාස්කු ඉරිදා සිද්ධ වෙච්ච ම්ලේච්ඡ ප්‍රහාරයට වසර 4ක් පිරෙන අවස්ථාව වෙනකොටත් මේ බෝම්බ ප්‍රහාරයේ පිටිපස්සේ හිටියේ කවුද කියන එක ගැන තවම සමාජයට අනාවරණය කරලා නැහැ. සමාජයේ විවිධ කණ්ඩායම් විවිධ පාර්ශ්ව සැක කරනවා. හැබැයි ඔවුන් නීතිය හමුවට තවමත් ගෙනල්ලා නැහැ. බෝම්බ ප්‍රහාරයට වසර 4ක් පිරෙන වෙලාව වෙනකොට නැවත වතාවක් බෝම්බ ප්‍රහාරයක් ගැන සමාජයේ කතා බහක් ඇති වුණා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා 2023 4 වෙනි මාසේ 18 වෙනිදා දෙක ඇල ඉරක් 22 ඇල ඉරක් 3 ඇල ඉරක් 1 ඇල ඉරක් 22 කියන ලියුම පොලිස්පතිවරයාට එවුවා. ඒක සඳහන් වුණේ 118 හදිසි පැමිණිලි හා මහජන දුක්ගෙනලි මාර්ගගත කළමනාකරණ පද්ධතිය වෙත ලැබී ඇති නාඳුනන දුරකථන පණිවිඩයක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ මහනුවර මුස්ලිම් දේවස් මුස්ලිම් පල්ලි කිහිපයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා මේ පණිවිඩය ලැබුණු අවස්ථාවෙම පොලිස්පතිවරයාගේ සිට පහළටම ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වෙලා පල්ලි දනුවත් කරලා අවශ්‍ය ආරක්ෂාව දාලා විවිධ ක්‍රියාමාර්ග ගත්තා. මේ ක්‍රියාමාර්ගයේම මීට අවුරුදු 4කට කලින් ගත්තනම් අද 200 ගණනක් 300 ගණනක් මිනිස්සු ජීවත් වෙනවා. අපි දන්නේ නැහැ. අපි දන්නවා මේ ඔය බෝම්බ කත් මේ බොරෙල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බයක් තිබ්බා කියලා ගියා. පස්සේ අනාවරණය වුණා ඒක නාට්‍යයක් කියලා. ඒ වගේ මේකත් නාට්‍යයක්ද? ඇයි මේ පාස්කු ලංගෙලා පාස්කු වෙන කතා කරන්න මොන හරි වෙද්දි බෝම්බ නාට්‍ය ගේන්නේ? ආරක්ෂකංශවල ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම තොරතුරු ලැබුණ ගමන් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් එහෙම ක්‍රියාත්මක වෙලා ආරක්ෂාව තර කරලා අපි දන්නේ ආරක්ෂාව තර කරපු වින්දා බෝම්බ ප්‍රහාරය වැළකුණාද කියලා. එහෙම නැත්තම් මේක හිතාමතා තවත් නාට්‍යයක්ද? පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය වෙනතකට යොමු කරන්න සාකෝ වෙනත් අරමුණකින් කරපු නාට්‍යයක්ද? ඇයි අපි එහෙම කියන්නේ? පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වෙනකොට නාට්‍ය කීපයක් තිරගත වුණා. එක නාට්‍යයක් තමයි සාරා ජස්මින් රට ගියා කියන නාට්‍ය. ඒ නාට්‍යයට අවුරුද්දක් දෙකක් යද්දී ඊළඟට ආවා සාරා ජස්මින් මැරුණා කියන නාට්‍ය. ඊට පස්සේ හිජාස් හිස්පුල්ලා කියන නීතිඥවරයා තමයි මේ බෝම්බ ප්‍රහාරයේ මහා මොලකරු කියලා ආවා. ඊට පස්සේ රිචාඩ් බදුදීන් තමයි මහා මොලකරු කිව්වා. ඊට පස්සේ කිව්වා රියාජ් බදුදීන් තමයි මහා මොලකරු කියලා. ඊට පස්සේ කිව්වා නෞෆමෞලි මහා මොලකරු කියලා. මේ විදිහට එක එක විදිහට අවස්ථා කීපෙකදී විවිධ දේවල් පාස්කු ප්‍රහාරය ලං වෙද්දී විවිධ දේවල් කියන්න ගත්තා. මේ අද වෙනකොට ඒ ගොඩක් දේවල් බොරු කියලා සනාත වෙලා ඉවරයි. රියාජ් බදුදීන් නිදහස් වුණා, රිචාඩ් බදුදීන් නිදහස් වුණා, හිජාස් හිස්බුල්ලාට පාස්කු පැත්තක තියලා වෙනම දෙයක් දාලා නඩු දාලා තියෙනවා. මේ වගේ ඒ නාට්‍ය බොරු වෙලා දැන් මේ අලුතෙන් මොකක් හරි නාට්‍යයක්ද කියලා බරපතල සැකයක් තියෙනවා. මේ සැකයට අපිට හේතුව මොකද්ද? පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වෙලා මේ වෙනකොට අවුරුදු 4යි. මේ අවුරුදු 4ට විමර්ශන 5යි.
මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානිය බේසේකර එහි හිටපු අධ්‍යක්ෂ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න ඇතුළු කණ්ඩායමක් එකතු වෙලා පාස්කු ප්‍රහාරය එල්ල වුණ අවස්ථාවේ විමර්ශන පටන් ගත්තා ඒ විමර්ශන ගියා අන්න පළවෙනි විමර්ශනය ඉන් පස්සේ 2019 නොවැම්බර් මාසේ ජනාධිපතිවරයා වෙනස් වුණාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විදිහට පත් වුණාට පස්සේ ශානිය බේසේකර ඇතුළු පිස්ද ඩොක්ටර් දාලා මේ විමර්ශනය කරපු ප්‍රධාන නිලධාරීන් ඒ කියන්නේ මේ ප්‍රධාන සාක්ෂිකාරයෝ ඩොක්ටර් දාලා ආණ්ඩුවට හිතවත් කට්ටියක් දාලා CID එකෙන් නිරපල දාපු කට්ටියක් නැවත CID එකට පත් කරලා නැවත විමර්ශනයක් කළා ඒ දෙවෙනි විමර්ශනය ඒ වගේම විනිසුරු විජිත් මනල්කොඩ ඇතුළු තිදෙනෙකුගේ කමිටුවක් විසින් විමර්ශනයක් කළා මේක ගැන හොයලා බලුවා ඒක 3 පාර්ලිමේන්තු තීරීම් කාර්යක සභාවක් මගින් හොයලා බලුවා ඒක 4 අංක 5 ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් විසින් මේක හොයලා බලුවා මේ විමර්ශන වලට මොකද වුනේ ශානි අබේසේකර පෙන්නුවා බුද්ධි අංශ විසින් සමහර විමර්ශන නොමග යවන්න හිතාමතා බොරුතොරතුරු ලබා දුන්නා කියලා. සමහර පිරිස් සමග මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයයි සැක කරන පිරිස් සමග බුද්ධිඥානල් ධාරි සම්බන්ධතාව තිබ්බා කියලා ශානිය බේසේකර අනාවරණය කළා. ඒ අනාවරණයන් ගැන හොයන එක පැත්තක තියලා ශානිය බේසේකර වෙන හේතුවක් දාලා අත්අඩංගුවට ගත්තා. ඒ කියන්නේ අනාවරණය කරන අයව මර්ධනය කරා. හැබැයි ඒගොල්ලෝ අනාවරණය කරපු කාරණා ගැන අද වෙනකන් කිසිම කෙනෙක් හොයලා නැහැ. කලින් කිව්ව මේක සම්බන්ධ විමර්ශන සොයා බැලීම් පහක් වුණා මේ සොයා බැලීම් වලින් පළවෙනි එක කිව්කරේ ශානිය බේසේකර ඇතුළු පිරිස ඒකට ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. එතකොට මේ ක්‍රියාමාර්ග ගන්න ආයතන තියෙන්නේ කවුද විධායකයේ අර්ථයෙන්? ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ඊළඟට ශානිය බේසේකරගෙන් පස්සේ කට්ටියක් දාලා වෙන විමර්ශනයක් කළා. ඒ කියන්නේ මේ ඒකත් විධායකයේ තමයි විමර්ශන නොමග යවන්න වෙනත් දෙයක් කළා. ඊළඟට මනල්ගොඩ කමිටුව ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා පත් කළා කමිටු වාර්තාව එයාලඟ තියාගත්තා ජනාධිපති තුන් දෙනෙක් යනකම් දුන්නේ අවුරුදු ගාණක් තොරතුරු දැන ගැනීම පනතෙන් තොරතුරු ඉල්ලීම් දාලා අභියාචනා කරලා දවස් ගාණක් කොමිසමේ රස්තියාදු වෙලා ලොකු සටනක් දෙන්න වුණා මනල්ගොඩ වාර්තාව ගන්න අපිට අවුරුදු 4 ලං වෙද්දි තමයි මනල්ගොඩ වාර්තාව තොරතුරු පනතර්ථයේ එළියට දැම්මේ එතකොට විදා ඒකත් විදායකය විදායකය මේක හංගන් හිටියා පාර්ලිමේන්තු තේරීම් කාර්යක සභාවක් පත් කළා ඒගොල්ලෝ මේක ගැන හොයලා බලලා සම්පූර්ණ වාර්තාව සාක්කිත් එක්ක ඔක්කොම එළියට දැම්මා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා වෙලුම් 80 ගණනක වාර්තාවක් ලබා දුන්නා ඒක හංගගෙන තියන් හිටියා පස්සේ පාර්ලිමේන්තුවට යවුවා පාර්ලිමේන්තුවේ හංගලා තියන් ඉන්නවා දැන් ඇයි මේ විදායකය මේ සෑම අවස්ථාවකම මේ තොරතුරු මහ ජනතාවට sannivedanaya වෙන එක නතර කළේ. එතකොට අපිට බරපතල සැකයක් එනවා මේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිටිපස්සේ හිටියේ විධායකයේද කියන කාරණය. විධායකයට සම්බන්ධ පිරිස මේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිටිපස්සේ හිටිය කියලා බරපතල සැකයක් එනවා. අපරාධ විමර්ශකයෝ අපි දන්නවා අපරාධයක් වුණාම විවිධ දේවල් හොයන එකක් තමයි පෙරහැසිරීම සහ පසුහැසිරීම අධීක්ෂණය කරනවා. පසුහැසිරීම බලද්දී මේ වෙලා තියෙන දේවල් බලද්දී අපිට බරපතල සැකයක් එනවා විධායකර සම්බන්ධ වෙලා හිටපු සහ ඉන්න පිරිස් නේද ඒ පිරිස්ද මේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිටිපස්සේ හිටියේ කියලා. ඒ වගේම තමයි අපි දන්නවා මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ වින්දිතයෝ. මෙරුණ අය විතරක් නෙමේ වින්දිතයෝ. මෙරුණ අයගේ පවුල්වල පිරි කට්ටිය, තුවාල වෙච්ච කට්ටිය තවදුරටත් ඉන්නවා පාස්කු බෝම්බ ප්‍රහාරයේ ඒ බෝම්බවල යකඩ බෝල තාම ඇඟ ඇතුලේ තියන් ඉන්න පිරිස් ඉන්නවා. සිද්ධිය වෙච්ච ගමන් රුපියල් ලක්ෂ බැරුණ අයට රුපියල් ලක්ෂ 10ක් වෙනකන් දුන්නා අනිත් අයට සාමාන්‍ය මුදලක් දීලා එතනින් එහාට කිසිම දෙයක් නැහැ. අපි තොරතුරු පන්තියටදී මරල්ගොඩ වාර්තාව ආරම්භ කළාම මරල්ගොඩ වාර්තාව නිර්දේශ කරලා තියෙනවා මේගොල්ලොන්ගේ දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් හදන්න කියලා මානසික මට්ටම හදන්න ආර්ථිකය හදන්න සෞඛ්‍ය තත්ත්වය හදන්න ඒ කිසිම දෙයක් කරලා නැහැ. තවමත් ඔපරේෂන්යක් කරගන්න බැරුව බැරි කය වින්දිතයෝ ඉන්නවා. එහෙම වින්දිතයෝ ඉඳි පාස්කු බෝම්බ ප්‍රහාරයේ චූදිතයෝ කියලා සැකකරුවෝ කියලා නොතකා හැරීම් කළා කියලා විමර්ශන වලින් අනාවරණය වෙලා තියෙන පිරිස් වලට ප්‍රමෝෂන් දෙනවා. 2019 පස්සේ මේ නිලන්ත ජයවර්ධනට ප්‍රමෝෂන් හම්බුණා. දේශබන්දු දෙන්නකොට ප්‍රමෝෂන් හම්බුණා. ලලිත් පතිනායකට ප්‍රමෝෂන් හම්බුණා. ASP ලට ප්‍රමෝෂන් හම්බුණා. එතකොට තිබු ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට ප්‍රමෝෂන් හම්බුණා.
චූදිතයන්ට ප්‍රොමෝෂන් දෙනවා උසස් වීම් දෙනවා වින්දිතයන්ට කිසිම දෙයක් නැහැ. එතකොට ඇයි එහෙම වෙන්නේ කියලා චූදිතයන්ව ආරක්ෂා කරන්න ඇයි විධායකයෝ උත්සාහ කරන්නේ? අපිට නැවතත් එතකොට අහන්න තියෙන්නේ විධායකයේද මේක පිටිපස්සේ හිටියේ? ඊළඟට ශානිය බේසේ කරලා අනාවරණය කිරීමක් කරනවා පාස්කු බෝම්බ ප්‍රහාරයට ඉස්සෙල්ලා වෙච්ච සිදුවීමකදී පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඝාතනය කරනවා. ඒක සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධිංශයේ බොරුතරතුරු දුන්නා සහ නිලන්ත ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් තිබ්බ SIS එක බොරුතරතුරු දුන්නා කියලා. අද වෙනකන් ඒක ගැන විමර්ශනයක් කරලා නැහැ. ඇයි ඒක ගැන විමර්ශනයක් කරන්නේ නැත්තේ? ඒක ගැන විමර්ශනයක් කළොත් එම් මේ සම්බන්ධතා එළිවෙයි කියන බයටද? හැමදාම අවුරුදු 4ක් තිස්සේ මේක මෙහෙම්මම මේ ප්‍රශ්නේ මෙහෙම්ම තියෙනවා. කිසිම විසඳුමක් නැහැ. පාස්කු කියන්නේ වසංවස්සරය ලං වෙද්දී මොනවා හරි දෙයක් කරන්න යනවා. හදිස්සියේ විවිධ කට්ටිය ගේනවා. විවිධ නාට්‍ය දක්වනවා. විවිධ පිටපත් දෙනවා. හැබැයි මහබෝල කාර්යයකුත් නැහැ. මේක ස්ථිරවම කවුද කියලාත් නැහැ. දැන් මේ වෙනකොට අපිට පෙනීගෙන යනවා. සමහර චෝදිතයන්ට විරුද්ධව බාගෙට නිදහස් වෙන විදිහට තමයි විමර්ශන වෙලා තියෙන්නේ. ඇයි එහෙම එතකොට වෙලා තියෙන්නේ? ඒ කියන්නේ මේ මේ ප්‍රොම් ප්‍රහාර සම්බන්ධ ඔක්කොම ටික නිදහස් කරලා නීත්‍යානුකූලව නිදහස් කරන තැනටපත් කරන්නද? අවසාන වශයෙන් ඉල්ලන්න තියෙන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයට අවුරුදු 4ක් වෙලා තාම මහමෝලකාරයෙක් නැහැ. පාස්කු බෝම්බ ප්‍රහාර වෙන්න ඉඩ හැරපු අය යහතින් ඒ විදිහටම ඉන්නවා. වින්දිතයෝ දුක් විඳිනවා. ඒ අතරතුර නැවත වතාවක් විවිධ දේවල් කියලා ආගම් ජාති කුල විවිධ ප්‍රශ්න ඇති කරලා මිනිස්සු බෙදන්න උත්සාහ කරනවා. අපිව මිනිස්සුන්ව බෙදලා තිබ්බොත් එහෙම පාලකයන්ට පාලනය කරන්න පහසුයි. පාලකයෝ හිතන් ඉන්නේ ජාතික ආරක්ෂාව කියන්නේ ඒගොල්ලොන්ගේ ආරක්ෂාව කියලා. හැබැයි ජාතික ආරක්ෂාව කියන්නේ මහජනතාවගේ ආරක්ෂාව. අපි පාලකයන්ට ඕන විදිහට පාලකයන්ට ඕන දේවල් කරන්න ඒගොල්ලොන්ගේ උපක්‍රම වලට අහු වෙලා බෙදිලා වෙන් වෙලා ඉන්න එපා. අපි එකතු වෙමු. අපි බල කරමු යුක්ති ඉෂ්ට කරන්න. අපි තොරතුරු දැනගෙන මේ පනතයට එල්ලුවම ජාතික ආරක්ෂාව කියලා මේ පාසු ප්‍රහාරය සම්බන්ධව තොරතුරු දෙන්නේ. ජාතික ආරක්ෂාවක් නැති වෙලා ජාතික ආරක්ෂාවක් නැති වෙලා ඒ කියන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මේක මුස්ලිම් අය කළා කියලා මුළු මුස්ලිම් ජාතියටම ගැටුවක් ඇති කරලා ඉන්න හිටින්න තැන් නැති කරපු නැති කරලා දැන් ජාතික ආරක්ෂාව කියලා තොරතුරු දෙන්නේ. අපි පුරවැසියෝ විදිහට ආණ්ඩුව රජය විධායකය මොකද්ද මේ කරන්න කියලා සැලකිල්ලෙන් ඉමු. මේ යුක්තිය ඉෂ්ට කිරීමේ ක්‍රියාවලිය දිකටම කරගෙන යමු. කිසිම හේතුවක් ඉඳා මින් ඉදිරියට බෙදෙන්නේ නැතුව බෙදෙන්න කරන උත්සාහ කිරීම පරාජය කරමු කියලා ඉල්ලනවා. සියලු දෙනාටම ආරාධනා කරනවා පාස්කු වලට යුක්තිය ඉෂ්ට වෙනකන් සටන් කරන්න කියලා. සටනක් කරන්නේ නැත්නම් සටනකින් තොරව අපිට යුක්තිය ඉෂ්ට කරගන්න බෑ. ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.